ඒගන කැපිල ගියට පස්සේ තුන යේ බෙදී මටේ නොනීද ගාල්ඩ ඕකන උත්තරේ තුනයි සිම්පල්ලේ බෙදී මටයිහරින තුනයියේ බෙදී මට ගනනාර්ධ ගලක ගුරුත්තක කඉදෙප හිටු තුනයි ඒ බෙදීම අට ඔප්ප කිරමම් හයයක් කරලදිවර.

හරින ඕොන ගනර්ද ගොල ගුරුත්තක කේද්‍රය එහිටුම සාධනය කර ලිවරයි අරිතා වස්තුූ දෙක් තියෙන ඔබිට ප්‍රධාන වශයෙන් ඒදක සාධනය කරලම ගැනන්වල නත ැලුවේ කොම තිරටි කිවර කරලා හරි දෙන අංක හ අංක හතල යන්න අංක හත ගන කේතුවක ගන කේතුවක ගන කේතුවක ගුරත්වක කේද්‍රය පිහිටුම ගණ කේතුවක ගුරුත්වකේන්ද්‍රය පිහිටුම ගණකේතුවක ගුරුත්වකේන්ද්‍රය පිහිටුම ගන කේතුක ගුෘත්ව කේද්‍රය පිහිටුම ගණ කේතුවක ගුරුත්ව කේන්ද්‍රය පිහිටුම ට ගහගන්නපු කේතු තියෙනෝ නේද කේතු ප්‍රධානවර්ග ගිහිපයක් තියෙනවා. අපි කතා කරන්නේ රිජු කේතු ගැන රිජු රිජු කේතුවක් කියලා කියන මෙහෙම එකක් පහල තියන ෘෂ්ටේ හල මුහුණත ගෘතාකාර මුහුණ තක්නේ ඔය ගෘතාකාර මුහුණතේ කේන්ද්‍රය ඕ කියල හිතනවා. කේන්ද්‍රට හරි කෙලින් උඩින් තමේ ශීර්ෂේ තියෙන්න්නේ ේද්‍රට හරියට මුදුනින් තම ශීර්ෂය යන්න. ඇබයි සමහර කේතු තියෙ හෙම නැතිය උදාහර ක මේ වගේ කේතු තියෙන හන්න වගේ කේන්ද්‍රට උඩන්න මේ ීර්ෂ යෙන්නේ අපි වැඩි කරන ඇල කේතු කියලා අපි කතා කරන්න ඇලකේතු ගැන අපි කතා රජුකේතු ගැන ඉම හැමයකම් අදස් කරන ගන්න කේතුවක හරි රිජු කියන වචන දුන්නේ නැහැ නමුත් රිජුකේතු තමයි තියෙන්නේ වෙන කේතු නෑ එල්වල්වල හරි රිජුකේතු මෙ මේ වගේ කේතු. ලා ුරත්තාාරමහුණත කේන්ද්‍රට හරි කෙලින් තමයි සීර්ෂ තියෙන්නේ ගන කේතුවක් ගන කේතු ුරත්ත කෙදට තියන කොහෙෙන්ද ඇත්තරම ගණ කේතුවක් ගත්ත කේතුවක ගුරුත්්ත කේන්ද්‍රතියෙන් ොල දන්න අපි කලින් අරංගල යොදන තියන කලින් බාඩගන මේ සම්පූර්ණස එත්් කියල ගත්තොත් වෙන කේන්ද්‍රයි දන් කේන්ද්‍රයෝ නම් කේන්ද්‍රී දන් ගුරුත්තක කේන්ද්‍රයට තියෙන දුර මේ දුර බෙදීම හතරයි හරි දව් අනු කලයෙන් ඔපපු කර ගන්නු නද ගන කේතුවක ගුරත්වක ඉද්‍ර පිහිටුව ඔය කේතුව අරං්‍යවිල්ලා එසක්ෂය වටා සමිතික නිදිර තියෙනවා එක්සෝය තලයේ එ අක්ෂය වටා සමමිතික වෙන විදියට කේතුව තියෙනවා මෙහෙමයි තියන්නේ ඔය විදිට තියෙන පැත්තෙන්ම්බල පසය අ ගෘතා කරමූුණත් පේන්න න ්‍රමාමලරූ පදින්න නෑ මෙම තිව්වා. කේතුව සමමිතිකයි එක්ක්ෂ වට අනිවාරයම ගුෘත්තකෙන්ද්‍ර තියෙනු එක්ෂ්‍ය මත එ ගුරත්තගෙද්‍රෙ කණ්ඩාංක එක් බා බිඳුව කියල හිතල. ද ම හො යන්න න්නේ මෙත නිදම් මෙතෙන්ට තියෙන දුර. තකොල හිතන්න මෙතන ඉදන්න එක්්වදීම හතරක් තියරෙනෙ මෙතරි දන්න තුන ච්වවිදීම හතරක්වවෙන්න ඕන හරි උත්තරය න්න තුන යිච්වදීම හරයි කියලා හරි හිතේ තියාගෙන පි දන පටන්ග උ ියන්න්න එපා මෙගට තියන මොන ගනත්වයක්ද ගනවස්තුවක් මෙගට තියනෙන නිකම්ම ගනත්වයක් පරිමා ගණත්වය එන ම ඉසලමලියෝ ගනත්වය සමානය රෝ කියලා. උස එච් කියල හිතනවා. උස කියන්නේ මෙත දම් මෙතෙන්ට තියෙන දිග. උසච් කියල හිතනවා. උසච. ඊට පස්සේ මේ රය ුත්තියනු මේ ෘතාා කරහුණු තත්ති අය ම්පල්ල එකන වැඩක් වෙනෙ හුත්නෑ. ප්‍රධානමදේ අංශුමාත්‍ර කොටසත් ඕරගන්න ඕන. අංශුමාත කොටස මන් තෝරගන්න මේ වගේ දැවල හිතන්නේ අංශුමාත්‍ර කොටසත් ඕර ගන්න කොට අපි හිතන්නේ කොහෙෙන් කැපුුවත් එක මේ හැඩියක්ෙන් ඕන කිනික නෙ. මොකද දඇත්තද මේ හැඩිය ගලකේතුවක් පොහොම තියෙනකොට ගලකේතුවගේ මේ වගේ තීරුවක් කැපුුවොත්. ඇතට මේක තැටියක් නේද. පැටියක් දැ පැත්තිෙන් හිතුුවත් අර ගෘතාකාර කොටසක් තියවා මේ වගේ කොටසක් තියනවා? ඇති බබසර පාටරත් මේ වගේ කොටසක්ය පාට කරන්න වෙන්නේ මෙන්න අපි මේකට කන අංශුමාතර තැටියක් කියලා අංශුමාතර තැටියක්ඔ තැටියට මූලක්ෂේදන්තියන දුර Xක් කියල හිතනෝ ය දුර Xක් නම් එතරි දන් තිය කුඩාදිගක් Dx කියලා ගන්නවා Dx එතකට මේක මේ ඉස්කන්ද ඉස්සලමට හොයා ගන්න ඩම් හොයා ගන්න ඕන අලේනු අංශුමාතර තැටියක ස්කන්දේ ඩම් නම් ඔගොන ලියන්නපා අංශුමාතර තැටියක ඉස්කන්දය ඩම් නම් මෙ තැටියේ ඉස්කන්දය ඩම් උත්තරයක් ලියන් ඕන අපිද රිමාවක් තියෙන වස්තු වලට පරිමාවක් විතරක් තියෙනවස්තුවලට තියෙන්නේ පරිමා ගනත්වය පරිමා ගනත්වය සමාන ස්කන් දෙපෙදී පරිමාව ස්කන්දය සමානයි පරිමා ගනත්වේ ගුණ කිරීම පරිමාව. මෙ තැටිය පරිමාව හොයන්න ඕන තැටි පරිමවා හයනි හොමේ තැටියක් තින ගෘතාාගරමුණු ත්යන පොඩි ගණකමක් තිය නොහොම ගණකමනන් ඩXක්ක ලපි දන්න මේ අරය හොයා ගත්ත නම් මේ වර්ග පලයෙහොයන්න තිබ්බා අර යමකක්ද අක මේ උස මේ උසම තව හිතන දෙයක් තමයි මේ කේතුවේ අඩ සිරස්කෝනේ අඩ සිරස්කෝනේ කේතුවකට ඇඩ සිරස්කෝනය කළෙ එකක්ත් තියෙනවා ඇල්ප කියල හිතනඒගැනේ කේතුවක ශීරෂය කියන්නේ මුදුරනේ ශීර්ෂකෝනය හරි අඩක් මේක ඇල්ප කියල හිතන අඩ සිරස්කෝනේ ඒ ඇල්ප නම් ැටි අරය කියන්නේ මේ උසන පැටි අරය කියන්නේ පැති ැලප තන්න බෘතාාර මුණතක්න පේන්නේ ඒ බෘතාකාර මුහුණති අරය කියන්නේ මේ උසනි මේක එක් නම් ඇල්පගේ සම්මුඛ පාදය තමයි මේ තැටිය අරය වෙන්නේ ඇල්පගේ සම්මුඛ පාදය තැටි අරය වෙන්නේ එතකොට තැටි අරය කියන්නේ බද්ධපාදෙක්ස් වරක් සම්මුඛපාදෙක් ටෑන් ඇල්පනේ එහ නම් මේ අරය කියෙක් ස්ටෑන් ඇල්ප එතකොට තැටියේ වර්ග පලේ වෙන්නේ. ෆයි වරක් Rවරදෆ Rවරද Rෙක්ෑන්. ගුණ කරා ගනකමෙන් Dx දැන්ඟයි පරිමාව. පරිමාව ගුණ කර පරිමා ගනත්වෙන්ඒනි රෝගයන්නේ ඔන්න තැටියේ ඉස්කන්දය දැයිට පස්සේ Xක් වාා සමානය අනුකල ම් බෙදීම අනුකල ඩම් සම කරණයට ආදේශ කරලා උත්තයට යන පුුව හරි පටන්ගම අදන ගමන් ආත්න්‍යවත හිතම් එයන ගණ කේතුව ගුරුත්තගේද්‍රය පිහිටුම රූපය අදිින් ලොකුවැඩි සෙල්ල මේ දිගමා කරන එච්ච් කියලා කේතුවේ උස සටහන් පැත්තකින් ගණත්වේ සමානය රෝ උසසමානයි එච් අඩ සිරස්කෝනේ සමානය ඇල්පා ජනත්වේ සමානය රෝ උසමානයි එච් අඩෙසිරස්කෝනය සමන ඇල්පා ඉසලම ලියන්න මේ සමමිතියට අනුව ගුරුත්වකේන්ද්‍රයේ එක් අක්ෂේමත පිහිටයි සමිතට අනු ගුරත්වකේන්ද්‍ර එක්ෂේ මත පිහිට. ඊට පසියන් அශුමාත්‍ර තැටිය කිස්කන්දේ ම්. සමාය 5ක්ල්පගේ සම්පූර්ණ වර්ගය වරක් Dx වරක් රෝ ඇැටි හරස්කඩ වර්ගපල 5යිr වර්ග වරක් ගනකම DX උන කර රෝගෙන් එතවට මේ ස්කන්ධයාවා පස්සේ X බා සමානයි අනුකලන අනුකලන DM අුව Xා සමානය අනුකලන බදීම අනුකලන D අනුව යකට ගාට ආතිශකගන්න ඕන්න ලියන ගමන් හිත ොකක්ද සීමාව කියහෙම එ බා සමානයි අනු කලන XX කියන මොක්ද අංසුමාතකට ගුරත්ත කන්ද්‍රෙක් ක්ඩාන්කය මේක තැටියක් නම්ේ තැටි ගුෘත්ත කන්ද්‍ර යෙන්නේ ැටියක් කේන්ද්‍රේ තැටි කේන්ද්‍රෙ තින් හරටම මෙතනම තමයික්වඩමයි ඉතින් මූලලක්ෂේදන් එතන්ට ය දුර තමයි ගුරත්ත කන්ද්‍රෙක් කණඩාක වෙන්න ැට ුරෘත්්ක කන්ද්‍රෙක් ණඩාකි කියෙ එ මෙැනි ම් තන්ර තින දුර කියයන්ක් න ගුරුත් කෙක්කන්ඩාන්ගර තින දුරකන්ක්මම කියන්නේටල්ගේක්ටල්ගේ වරගඩරෝ ගත් උත්තරය ප ගේ වර්ග ගුණකිරීමX රෝ යට අනුකලන කියන්නේ පයි එටනල්පගේ වර්ග වරක්xක් රෝ වැදගත්මද සීමවාර්තිශ කරගන්න ප යංශමාත්‍ර කොටස වම් පැත්ත කෙවරෙන්ම කැපන්නේ කොනෙන් පොඩි කේතුවක් අපන්න පුළුවන් එතකොට එක් බිදුුවයි මුලක්ෂවී දන් කේතුවට දුරක් නෑ තකොට ධමකම මේ දුණු පැත්ති කෙලවරීමම ලොකු කේවක් පන්න පුළුවන් එතකොට එක් කියන්නේ කේතුවේ උ උස කියන්න එ එක් මින්න්න වෙන ම මෙතිරි දම් මෙමතට මෙතකොට එක් සමානවෙන් න්ට සීමාව බින්දුුවේ සිට එච් දක්වා ිඳදුුවේ සිට Hච් දක්වා එක් කිසිීමාව නගත්තේ ඇයි තියෙන DH එ බිදුුව සිට H දක්වා නැහිත මේ අනුකලනය ගන්න ක්‍රමේ අනුකලනය ගන්න ක්‍රමය විෂය අනුකල්න ය වෙන්නේ නැති ඔක්කොම පද කපන්න නැති සියලුම පද කපන්න පුළුවන්ෆැප ඉට පස්සේ රෝට රෝ කැපෙනෝ තව උඩ තෑන්ල්පගේ වර්ගින් ටෑන් වර් ගල්ප ටන්ල් වර්ගය තැන් වර් ගැල්පා තැන්වර් ගැල්පට තෑන්වර් ගැල්පත් කැපෙනවා මොකක් දෙන්නේ බිදුුවේ සිට එ දක්වා x ගුණවෙනවා xක් වර්ගය x වර්ගයත් එක්ක xවරක් x වර්ග x ගනය තැන්වර් ගැල්පට තෑන්වර් ගැල්පත් කැපනවාඇයි අනුකල්න යනනි විශේ ඇල්ප අදාළ නෑන කොහන් කේතුව කැපුුවත් කොහින් අසුමාත්‍ර කේතුව කැපුවා අසුමාත්‍ර තැටිය කැපවා හරි කොහහින් අංශුමාත්‍ර ැටිය කැපුවාත් ෝ ල් තයි ල්ප වෙනස් න්නේ හරි එ වර්ගේ වරක් ගනය Dx යට ගැටතිවෙන්නේ එ වර්ග බිඳුව වර්ගx දැම් බලන මොද දෙන්න කිය ට තෑන වර්ගල් පත් ට ෑන් වර් ගල්ප කැහුුණ ගය අනුකරණය කරා එක්ක හතරවන බලය බෙදීම හතර ආදේශ කරන්න එ හතර බෙදීම හ බින්ඳු ආදේශ කර වැඩක් නෑනේ ිඳුවාදසිකරොත් අඩුුවවෙන්න බඳුවක්මයි. යට එච ගනය බෙදීම තුන එච ගනයක් කැපිල යන උඩයටයි තර උඩේච්පදයක් ඉතුරු වෙනෝ හරෙත් හරය තුන යිලක්ක මුඩ යනො ඉතුරු වෙන්නේ තුනයි එච් බෙදීම හතර ඔන්න උත්තරේ අප කොම බලාපොත්තුරුන්තේ ඕකොම තමයිනෙ තුනයි එච් බදීම හතර කුරුත්ත කේන්දරයට මුළලක්ෂේදන් තියෙන දුර तू ना एच बेदी मातर है तू ना एच बेदी महातर ගනේතු ගුරත්ත කේෙද්‍ර පහිටුම නුල සාදන කරන්නන්නේ හු හරි තව එකමික වස්තුවයි තියනයිට එතම කුහර කේතුව ද මේ කතා කර ගනකේතුවනේ කුහර කේතු ගුරුත්ක කේන්ද්‍රය පහිටුම ලියන අංකාට අංකාට කුහරේතුවකරේතුවක ගුරත්තක කේද්‍රය පිහිුම කහරේතුවක ගුරුත්වකේන්ද්‍රය පිහිටුම කුහරකේතුවක ගුරුත්ව කේන්ද්‍රය පිහිටුම කුහරකේතුවක ගුරුත්ව කේන්ද්‍රය පිහිටුම කුහරකේතුවක ගුරුත්ව කේන්ද්‍රයයේ පිහිටුම එතකොට මේ කුහර කේතුවක් කෙළගිීමට පස්ස එකන් අරමේ මැදක් නෑ ඒවගේ මේ බෘතාකාර මුහුණත ගුත් නෑ කුහර කේතුවක් කැන අර වගේ. එති අර රිජුකතාව හරි කේන්ද්‍රට හරි උඩින් තමයි ශීර්ෂටයෙන්නේ. ඒක හරි මේ කෙතිර විශේෂත්ය පිටින් බලකොට ගන කේතුවක් ද කුහර කේතුවත්කිලින් වේ කරල කියන්න බෑ අපි දැනගින් වන මොකක්ද කියලා රූපය අදදි ඔහමටම අදිින්නවෙ. ින් වගේම තිකෝන ැටිය නමුත් මේකට තියෙන්න්නේ පරිමාවක් නෙමයි මැද හිස්නේ මේකට තියන වරගඵලයක් තු මේකට තියෙන පුෘෂ්ටික ගනත්වය පෘෂ්ටික ගණත්වය රෝ කලින් වගේ මේක උස එච් කියල හිතන උසේච ඒ වගේම මේ අඩසිරස්කෝනේ අල්ප කියල ගන්න අස්කෝය තව ඇල්පගේ ඒකගේය කියන රේඩියන් හරි ඒ අමුතුවම විස්තර කරනය කලින් එකෙත් ප්‍රේඩියන්ත වැනිකම මුහුත් සංගත නැතන් තරම රදිය අඩසිරස්කෝනය රේඩියන් තොර සටහන එක මා කරන නම් මෙතන මේක තමයි ඇල්පා ඔයක හරේ තර මෙත මට ඉස්සල්ලම කියන පුල අ සමිතියට අනුව ගුරුත්්ක කන්ද්‍ර තියෙනු එක්ෂේමත ජීතියන මේ හරි ත කේන්ද්‍රෙක් ා බිඳුව කියෙ කියන පුොළුව සමමිතියට අනුව ගුරුත්ව කේද්‍ර එක්ෂේත පහිටයි සමිතියට අනුව ගුරුත්ව කේන්ද්‍ර එක්ෂේමත පිහිටයි හරි ඒගනිසා වයිකණ්ඩාගේ බිඳුවක් වුණා එක් බා බිඳුව මේකේ තංුමාත්‍ර කොටසක් ගන්න ඕන ත කොටස ශේෂක්ත්වය කොහෙ කැවත් එකම හැියක්ෙන් නොන මේක ගන්න අංශුමාත්‍ර කොටස මේ වගේ එකක් ඔය වගේ නමුත් ඔගොල හිතන් නක තැටියක් නන්න නෙමේ මේක තැටියක් නෙමේ එහෙනම් මේක මොකක් මේක තැටියක් නෙමේ මේක මොකක් මැදක් නෑනේ මැදක් නෑද කලින් එකන මැදක් තිබනේ මැදක් නෑ නෙ එක බලල්ලක් නීද? වලල්ල අරගුහරාර්ධකෝලි කිවෝ වගේ මැදක්නයනික බල්ලක් වගෙන අපට වලල්ලක් අංශුමාතර වලල්ලක්. අංශුමාතර වල්ලක් ස්කන්දය තමයි ඩම් කියල ගන්න වෙන්නේ මේක ඕකෙත් මම මෙතනයිඉදම් මෙතෙන්ට තියෙන දුර එක් කියල මනි නෝ ඕක් නම් එතනදන් තියනෙන පොඩි දිගක් එකන මේ වලල්ලක් ගණකම පැත්තිම්බලට පසු පයෙන ගණකම DX කියල හිතනෝ ඇරි? ගලංකේත ගන්න කමයක්න එ අංශුමාත්‍ර වලල්ලක ස්කන්දය තම ඩම් කියල ගන්න ඕන අංශුමාතර වලල්ලක ඉස්කන්දය නම් ඩම් තුඋත්තරැක් ලිය ගන්නු ස්සෙල්ලව පුෘෂ්ටි නත්වයක් තින වස්තුවක් නම් එක වර් පලය හොල පුෂ්ටිගත්ත ගුණු රාම ස්කන්දය නො වර්ගපලය හොයන්න ක්‍රමයක් ු හොඳ ලන්න මේක වර්ගපල හන ක්‍රමයක් තමත කරන්න ප මේ වලල්ල මේ වගේ හැරි මෙහෙම ගෘතියක් තියනවා මේ මේ හැඩට තියෙන වට්ටේ මොකද හරි කෙලින්න න ඇලයිනෙ මේ වලල්ල බාහිර පුෂ්ට ඇලයි මෙම පාට කරපටිට මේ වගේ තියෙන්නේ මේ වලල්ල ගණකම කියන ඇත්තටම DXක් නෙමේ හොඳට හිතද වලල්ල ගනකම කියන්නේඩx නෙමේඩර කනැ පට ඉස්සරහි බල්ලකොට පේන ගනකම හි බල්ලකට පේන ගනකාලා හරි දැමේ පොතක් කියල හිතන්නකු නැ මේ පොතක් නද මේ හරි හරි ගනකමද අපිට මෙම කෙලින් පේනකොට මේ මෙතන මෙතන අත රුසේ නමුත් මේ චුට්ටක් ඇලකරාට පස්සේ අපිට පේණට අඩු ගනකමක්නෙේ ඇලකරාට පසේ අපිට පිනිිකම් මෙතනයි මෙතන අතර රූස ඒකතයි මේ සටහනය තියන x කියලා ටුටක් ඇලවෙලා දන්නේ ඇලවෙලාද මේ ඉස්රරිද පුෂ්ය වනත් ඇලවෙලාදීම හරි කෙලින්න්න ඇලේට දයන්නේ පිට න ම නියම දිග නියම ගනකමඕන පොතේ මෙ හරි කෙලින් තියනකොට මෙතන මෙතන ඇත දුරුවන ඇතේ ඇලකරාට පස්සේ අපිට පිටිම්පේන උසන මේ පිටිපේනකො ස අඩුවෙලාපේනිට ඇලකරාට පස්සේ. උටම මෙහෙම කියනවා. මේක නියමම ගණකම කියන්නේ. මේ කේතුවේ නැතම වලල්ලේ කේතුවෙන් කපල ගත්ත වලල්ලේ නියමම ගනකම කියන්නේ මෙන මේ දිග නේද. මෙ මේ දිග. කේතුවේ පුෂ්ටෙන් හිතනකොට මේ මෙ මේ දිග නේද වලල නියම ගණකම කියන්නේ ලොකු කරල පෙන්න්නන්න අඟන්න මේතික ලොග කල ඇඳ කෙිතන්නකෝ ඔය වගේ තියල DXක් කලගත්ත මේක මේක තමයි DXක් කියන්නේ නමුත් නියම ගණකම කියන්නේ මේක ව ියම නියම ගනකම මේක තකොල හිතන මේක අඩ සිරස්කෝනේ ඇල්පනේ එකේතුවේ ධාරය එක්ක්ෂත් එක හදන කොනේ ඇල්පන තිරස්ස තිරස එ මෙ මේ කෝනෙත් ඇල්පනේ ද මෙතන කොනේ ඇල්පනේද ඔවුහමේ කියන්න හදනෙම වලල්ල නියම ගණකම DX නෙමෙයි පිටිම් බල්ල කොට පේන මෙන මේක මේ දිගයි නියම ගණකම වෙන්න ඇල්පගේ බද්ධපාති DX මොකද මේක DX න ඇල්පගේ බද්ධපාතික් කරණය තමයි නියම ගනකම වෙන්නේ ද්පාදති නීති කරණය කියන්නේ සෙක් කැල්පා බද්ධපාදය වරක් සෙක් කැල්පා වලල් ලේ බාහිර පුෂ්ටේ නියම ගනකම කියන්නේ Dx නෙමයි Dx එක් කැල්පා Dx කැල්පා නියම ගනකම Dx එක් කල්පා මේ ගනකම ඇරි ම මතනත් ලියන්නම් අපි වෙනමත් ඇදල පෙන්නමුවේක නියම ගනකම Dx එක් කැල්පා ඔඒක හරි වෙන ආපු හැටිය ඇරි? එඇත් සහන් ගේ ඇදල යෙමු දැන් තු කිරී කරනකොට හපු හැටේ DX තැමොත් වැරදි වළලේ නියම ගණකම Dx එක් කැල්පා එතකොට මේක මේ වර්ගලය හොයන්නන්නේ පැහ වලාල මැද බැද කුහරයක් වර්ගපලය කියන්නේ මේ වැලෙට දිග හොයන්න ඕන වටේ දිග හොයලා ගණකමෙන් ගුණ කරන්නවන් එතකොට පුෂ්ටික වර්ග පලයන්නේ වලන්නේ වටේදිග. ඒ දිගහොයන්න ලුව මේ අරය හොයා ගත්තත් වාල අය ඒක හොයන්න පුළුව මේ බද්ධ පාදෙක්ඇ සම්මුක පාදය බද්ධපාතිේ දනිද සම්මුක පාදය ද්ධපාද ගුණ රීමට Nප මේ වලල්ල අරය වෙන්නේට එහනම් දෙයිෆ R R කියන්නේ 2r වරක් ගනකම Dxපා වරක් පුෘෂ්ටි ගනත්වයරෝ ඕ දිස්කන්දය 2ෆ R ඒවෙ වලල්ලෙ වටේ දිග ගුණකරා ගණ කමෙන්ඩක් සෙක් කැල්පගේ ඒේ වලල්ලෙ වර්ගඵලය ඒක ගුණකර ප්‍රෝවලින් පුෂ්ටිට ගනත්වයෙන් එතකොටාවේ ොහල්ල ස්කන්ධය මෙතෙන්ට තරුවක් දාල තියන්න සාමාන්‍යය ගොඩක් අයට වරදින තැත් මේ සෙක්කල් ප ැහැල නොගොඩක්කට තියන් දැන් ඉට පස්සේ එක්බා සමානයි අුන බැදීම අනුකලන ඩ අනුව ආදේශ කරලා එක්බට උත්තරය ගන්නතිීම. බලමුකු හරි මුල්ටික පටන්ගම එන වැදයක් කන කලින් උප ක්‍රීමට අමතරව අපඒ මේ මතකද අගඉන්න Xගතුත් වැරදි DX එක්ැල් පතම බලල්න්නේ නියම ගනකම නියමම ගනකමරි අංකාට ගුහර කේතුවක ගුරුත්තක කේන්ද්‍රි පිහිටුවා රූපයන් දාල කොට දින්න ඇදල මේ රූපය ලගම් පැත්තක මේකත් ඇදල රවුන් කල තියන්නකු අර ඩෙක් එෙක්කල් පාපු හැටි හැමෝප්පු කිරීමක්ම ලකුණු තුනක් විභාග. ආවත් ලකුුණු තුනක් හොඳට තේරුම් ගන්න ඕන හැබයි. මඇතකාලි විභාගවල කෙින්මහ නෑ චුටුට වෙනස් ක හන්න කෙිින්මහවරු තිබදස කොළ හට කලින් වුදු මේ නිකම්මහ පස්සෙත් අහන්නන්නේ හැගිය නොනෙේ යනවා නම් සමහරදුලි චුට්ටක් වෙනස්ර කරත් අ හනු. සමේ හොඳට තේරුම් ගන්නර කියන කරුණු එහෙම කටවාඩමක් කල හරියන්න පෘෂ්ටි ගනත්වේ සමානය රෝ. उसे समान एच अडेकोने समान अल्फा रेडियन මතිට අනුව ගුරත්ත කේන්ද්‍ර ක්ෂම පහිටයි. අංශුමාත්‍ර වලල්ල ස්කන්දය ඩ නම් ඩ සමානයි දෙකයි 5ක්ටල් පවරක් Dක්ක්කල් පරක්රෝ දැගන ප්‍රශ්නයක් හිතන නැතිතොට ගණකේතුව ගන්නකොට අර ගණකේතුේ තැටිය ගනිද්දි කේතුවේ ගත්ත තැටිය ගනත්වය මෙහෙමාවේ නැහැනේ කියලා එතන්ට ේතුක් තියන ලිපි වැදදිද නෑ ෑෑ. ඇදම හමතාව කිව්වත් නෑ ගොල්ලු හිතන්න න් වලල්ලක් කිවට පස්සේ. වලල්ලක මැද පදාාර්ථය නෑනේ. අපි ගණකම බලන්නේ පධාර්තිය තියන කොටසත් ගනකම. නමුත්ේ අර තැටියක් ගත්තර පස්සේ. කේතුවේ තැටියක් ගත්තර පස්සේ තැට වැඩිපුර පධර් තියන මැදනේනි තැටියකයි වලල්ල වෙන සේරු ගන්න ැියයක්ක් තින හ. වැඩිකටසක පධර්තිය අයින නෙවේ අයිනනි ප්‍රශ්නය තියනන්නේ අයින ඇල ඇල් ගත් ඇත් මෙ ඇලපැත්ට ගනකමක් තියන්නේ එතකොට මේක මැදත් පදාර්ථය තියෙනව නම් අපි බලන්නේ හරි කෙලින් ගනකව මෙහ වැඩිකොටස පධර්යන මැදන තැටියක එතන්ට DX තැටියකට ගනකම Dx නමුත් වලන්නත් සලගනකොටබලල්ල ගනක වලෙ පධාර්ථතියෙන වටේ විතරයි වටේ තියෙන? න ඒ Dැල්පා හරි වලල්ලකට විතර මේ කතාව හරිියන්න DX කල්පා හොද පධාර්ථය තියන වටේ නිසාේ මේ කේතුවේ අ කපල ගන තැටියක් ගනකේතුවක දන කේතු එප්පු කිරීමට තැටියක් ගනක්ද එතන ගණකම DX නිකම Dx හර පහරි දැමකට ාදේශ කරන්න පක් පවා මන නුලක් බද ලුල ද. ද කරලා හිට පස්ස පරාසය හිතමු සීමාව බලමු. DM නම් හොයල තියෙන්නේ X බා සමානයි අනුකලන XX කියන්නේ අංශුමාත්‍රකොට සිගුෘත්්ක කේන්ද්‍රක්කණ්ඩාංකය එතකොට මේ වලල්ල ගුරෘත්්්‍ර කේන්ද්‍රය තියනෙ හරි මැදේන්ද්‍රේන්ද්‍රක්ණ්ඩාන් මුර ලක්ෂේ දන් කේද්‍රයට තියෙන දුරක් ම තමයි. පලක්ම තයි එක්ම තමයි දෙයිෆපා වරක් වක්කැල්පා පරරෝ බැදීම අනලන අනුකලන කියන්නේ දෙයිෆපා වරක් වරක් එක්කල්ප වරක්රෝ මොකේ සීමාවත් දාන්නේ අනු විෂය මොකක්ද විෂ විය Dx 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 තියන්නේ x විෂය අනුකල්නය වෙන්නේ.Xක් පරාසේ තැටිය වලල්ල වලල් වන් පැත්ති කලෙවරෙන්ම කැපූත් X බිින්දුුවයි. මුූලක්ෂේදම් වලල්න්න දුරක් නෑඇතකොට එක් පිින්ඳුවයි මේ වලල් දකුණු පැත්ති කලෙවරෙන්ම කැපුත් මෙතරින් කැපුූත්? මේ උත්සනේද එ සීමාව වෙන්නේ බිදුුවේසිටේච් දක්වා බිදුුවේ සිච් තක්වා බිදුේසිටේ් හරි ද මේ බලමුඩයට මන බුදු පද ැ නියත එක් නති ඔක්කුම ියත සෙක් කල්ප ඇැපුුණා රෝෝ කැපුණතැා කැපුුණ දෙයිෆ කැපුණා මොනදු ඩිතුරු වෙන්නේ එක්ේ පදයක් ඉතුරරික් පද දෙකක් ඉිතුර ද එකනක් වර්ග බිදුේ වර්ග Dx යට එක එක් සකුර යිතුරු බිදු Hx. ල වර්ගයක් කලුකරනය කරන්න බෙන X වර ගණු කලනය කරම් කරණය බෙදීම තුුණයි බිදු වෙ යට x අනුකරණය කරන්න වනාා X වර්ග බෙදීම දෙකයි බින්දුු වෙච එතකොට මේ Xට ඉහලසීම වෙච් ආදේශකරොත් H ගණය බෙදීම තුන යට Xට ඉහලසීම වෙච්ච දේශකරුත් H වරගේ බෙදීම දෙක උඩ ඉනිසාහ යට වර්ගයක්ම කපන්න පුළුවන් ගනය තුරෙට එච් වර්ගයක් තියෙන ඕන එ් වර්ගයක් කැපුුණට පස්සේ හරයත් හර දෙක ලක්ුම ලවට ගියා ඉතුර එක දෙකයි එච බෙදීම තුන ඔන්න එක් බා කියන්නේ දෙකයි එච් බෙදීම තුනයි කොම තොකොළ දන්න කුහරකේතුවක ගුරුත්කේන්ද්‍රයට තියදුු රෝක නේද දෙකයි එච් බෙදීම තුන මේක ලෙවරේ දම්මනං එච් බෙදීම තුනයි මේේදරෂ කලව ම්ලද දෙදකයි් බ තුුණ දෙකට අනුපාතයනය තියන්නේ බෙදීම තුුණ නැව ගනවතකොට වෙනස් වෙන ස්ප්පුකිරීම අහුවෙනවා. මේ උපපු කිරීම වෙනස් කරපු අවස්ථා. න මුූලි කොප් ග්‍රී පාඩම මුලි කපපු ්‍රරීම ටක්ත් ොම ඒ අටනු තර මුල් දෙක නෙමෙයි අර තුන්වෙනි කයි ද කරපු ඔපපු ග්‍රීම් හය තම විශේෂමේවා. තුන්වෙනිගේෙ දං කරපු ඒවා උපග්‍රීම් හයක් චාපය කහෙන්ද්‍රරික කණ්ඩය කුහරර්ධගෝලය ගනාර්ධගෝලය කුහරකේතුව ගණකේතුව. ඔය වස්තු ඇැත ප්‍රධානම හය හරි අ ඒකා කාරදන්්ඩ සහ ත්‍රිකෝනාකාරාස්තරයේ වසාමාන්‍යෙන් ක දගත් කමක් හ කනන් හදනකොට පස් පෙ පරදින ෙවලොක වැදගක්මක් නැහැ මේ අ තුන්මනිකයි ද මේ දැකරපක දක්ව වස්තු හය තම ප්‍රධාන වස්තු හයය උදාාරණයක් දට මේ හයෙන් එකක් අල්ලගෙන තමයි එක කවරුදුර කනන්ගහන්නේ හරි ැගී අවුරුද හල තිබේ කොහර අර්ථගෝලය ඒගේ විදාගද හට කලින්වුද් ගනාාර්ධගොලන හම තමන් වරද ක මක කල ගන්න හල. ඒට අදාලාව හොඳට පුරදුවෙන්න දයන්නට එහෙම හලු පුරදුවීමක් ඔන්නනෑ විශේෂ කරලව ඇත්තර මේ පාලමේ අමාරුමටික කර ලිවරයි මොකද අමාරුමටික අලු කල්ලය ඔප්පු කිරීම්ටික මේ ඔපපු ගිරමම්ටික ඔකු නැව පාරක් කරන්න ඕන අතම හිමටපාන කරන්න ඕන්නනෑ ගනන් හදනකොට ඕනම ගානක පලවෙනි කොට සමට මේ හයංගක් සාධනය කරන්නේ කළ කියියනවා හරි ගනන් හදකට ිබේටව සාධනය කර කර යනවා ඒක හරිෙක් ඔත්ත නිවරයි ගුරෘත්ත කේන්ද්‍ර පාරමේ තිීරි සම්පූර්ණය මොච්චරයි. දැන් තියන ග ගනන් හදන්න බැහැ තියේෙරි දැනගත්තට හරි තරි දැනගත්ත පලට ගන දන්න බැසනීම අනිත්්‍ය එකතමයි මේ ගනන් හදති තිරි නැතුවත් බෑ තිරි දැනගන්නත්තව හරි ලියන්න ගානක් පලවිනි ගාන ලයන පලවිනි ගාන පලවිනි ගාන අංකක දෙයන්න ඒකාආකාර ඒකාකාර ඒකාකාර ගන අර්ධගෝලාකාර ඒකාකාර ගන අර්ධගෝලාකාර ඒකාකාර ධන අර්ධගෝලාකාර භාජනයක ඒකාකාර ධන අර්ධගෝලාකාර භාජනයක භාජනයක ඒකාකාර ධන අර්ධගෝලාකාර භාජනයක බාහිරපුෂ්ටේ අරය බාහිරපුෘෂ්ටේ අරය සිම්ප ලේද බාරපුෂ්ටේ අරය සිම්ප ලේද අභ්‍යන්තර පුෘෂ්ටේ අරය අභ්‍යන්තර පුෘෂ්ටේ අරය අභ්‍යන්තර පෘෂ්ටේ අරය අ්‍යන්තර පුෘෂ්ටි අරය සිම්පල් ඒබෙදීම තුනදවේ අභ්‍යන්තර පුෂ්ට යරය සම්පල් ඒබදීම තුනදවේ අභ්‍යන්තර පුෘෂ්ටි අරය සිම්පල් ඒබෙදීම තුනදවේ අභ්‍යන්තර සහ බාහිර පුෂ්ටයහි අභ්‍යන්තර සහ බාහිර පුෂ්ටයන්හි, අ්‍යන්තර සහ බාහිර පුෂ්ටයන්හි අ්‍යන්තර සහ බාහිර පුෘෂ්ටයන්හි අක්ෂ සමපාතවේ, අක්ෂ සමපාතවේ අක්ෂ සමපාතවේ අක්ෂ සමපාතවේ ආධාරකයේ විශ්කම්භයක් ආධාරකයේ විෂ්කම්භයක් ආධාරකයේ විෂ්කම්බයක් ආධාරකයේ විශ්කම්භයක් කැපටල වන කැපිට ලේබී වන අතර කැපිට ලේබී වන අතර ආධාරක කේන්ද්‍රය ආධාරක කේන්ද්‍රය ආධාරක කේන්ද්‍රය ආධාරක කේන්ද්‍රය ඕ වේ ආධාරක කේන්ද්‍රය ඕවේ ආදාරක කේන්ද්‍රය ඕවේ භාජනයේ ඉස්කන්ධ කේන්ද්‍රයට භාජනයේ ඉස්කන්ද කේන්ද්‍රයට භාජනයේ ඉස්කන්ද කේන්දු්‍රයට ඕසිට කැපිටල් ඕ සිට පවතින දුර සොයන්න භාජනයේ ස්කන්ධ කේන්ද්‍රයට කැපිටල් ඕ සිට පවතින දුර සොයන්න ස්කන්ද ේන්ද්‍ර, කැපිට ලෝසිට පවතින දුර සොයන්න. ඉවර නෑ කිලඟ පේලි මෙහමලිය අනවූ ඉලඟ පේලි ලඟ පෙලි ලියන්න ලොහු අවිතන්නේ තන්තුුවක ලොහු අවිතන්නේ තන්තුුවක ලොහු අවිතන්නේ තන්තුුවක ලොහු අවිතන්නේ තන්තුුවක එක් කෙලවරක් කැපිටල් ඒටද එක් කෙලවරක් කැපිටල් ඒටද ර අනෙක් කලවර අචන ලක්ෂයකටද අනක් කෙලවර අචනලක්ෂයකටද අනෙක් කෙලවර අචන ලක්ෂයකටද ගැටගසා අ කෙර අචන ලක්ෂයකටද ගැටගසා භාජනය එල්ලා ඇත භාජනය එල්ලා ඇත භාජනය එල්ලා ඇත භාජනය සමතුලිතව පවතින විට භාජනය සමතුලිතව පවතින විට භාජනය සමතුලිතෝ පවතින විට භාජනය සමතුලිතෝ පවතින විට භාජනය සමතුලිතෝ පවතින විට කැපිට ලේ කැපිටල් කැපි ල සිරස සමග සාධන කෝනයේ සිරස සමග සාධන කෝනේ නිරස සමඟ සාධන කෝණයේ ැන්ජ පැන්ජනය ැන්ජනය තැන්ජනය සොයන්න පැන්ජනය සොයන්න පැන්ජනය සොයන්නබෝටිකද මම පලවිනි ගාන හදන්නයන්නේ ම කිවන්නේ ගුරුත්ත කේද්‍රය නංවල ගුරුත්ක කන්ද්‍රය ගනන් හදනකොට පහෙනෙක් පිතරය අනුකල්නී කියලා මගේ පහහිෙන් එක හරල ගාන දුන්නේ. ගාන පුගට ුට් එක දුට පසෙ ුට්ට තින ගලන්කෝග ෝගේ පලවිනි කොටසි තියෙන්නේ අරය සිම්පල්ලේ වන එකකාර ගන අර්ධගෝලයක ස්කන්ද කේන්ද්‍රය අර තුනයි බෙද ටක් කියෙ ුත්ත රැක්්ගත් ය මේඒ අනුකාලන්නේ සාධනය කරන්නේ කෙම එක ඇල දුන්නේ දෙදැපි දන්නඕන ඊල කොටස්ටිකොන් නොේ වගේ ඕකේ අනුකල්ලයක්නෑ ඉස්ස ප්‍රස්ේ තේරුම් ගන්න බෝ ප්‍රශ්ට කියවන්න ඉස්සල මොකදම කියන්නේ ඒකාකාර ගනාර්ධ ගෝලාකාර භාජනයක් භාජනයක් බාහිර පුෂ්ටේ අරේ සිම්පැල්ලේ මේ භාජනයක් තියනෙන අර්ධ ගෝලාකාරම ත්‍රිමාණ දූපයක් අදන්නඟ යත්තරේ නෙමේ ලියන්නේ අර්ධ ගෝලාකාර භාජනයක් තියනවා සිම්පල්ල බහිර පුෂ්ටිය කන් මේ පිටිින්තිෙන කුස්්ේ නමුත් මේ අර භාජනයේ අභ්‍යන්තර පුෂ්ට යරය බෙදීම තුනයිල් එක ඇත්තට මේක අර ඇතුළ මෙහෙම ලොකු ගණකමක් තියනවා පධාර්ථ තියෙන වටේඒ ටිකේ මේ මැදතම හිස් නැදටික හිස් හැදිවිද බාහිර පුෂ්ට්‍ය අරය සිම්පල්ලේ මෙතනනි දම් මෙතන්ටම කේන්ද්‍ර ෝ කියලාත් කියන? අභ්‍යන්තර පුෂ්ට අරය ඒබෙදීම තුනයි හරි වාහිර පුෂ්ට අරය සිම්පල්ලේ ගැන මේ බුෘතේ ගාතුන් මේ එක අරය සිම්පල්ලේ අභ්‍යන්තර පුෂ්ටේ එන මැද තියන මෙහෙම කොටසක් තියෙනවලූ ඒක ඒ බෙදීම තුනයිලු වටේ පධාර්ථයක් තියෙනවා ඔහොම මැදහිස් ඕගතය භාජනය ා ස්න් න්ද්‍ර රදැන් අපි ස්න් ේන්ද්‍ර ගුත්ත කේන්ද්‍රෙ ී සත පාඩ පටාග ික ස්න් ේෙද්‍ර ගුත් ේ‍රෙ ෙනක් ුස් පෙද අප හිතන්නේ නෑ ඉස්කන්ද කෙද්‍රෙව ගෘත්ත කේන්ද්‍රෙ ති තාම තමයි වචනයත් පිතරයි වචනය වසන ච ග ග ග අනුකාරල මොකුත්රන්න නෙමේ තියෙනෙ විශේෂ කමයකට ගන හදන තියෙන්ෙන තාමපියක් කිවෙන බලන්න ද මම හිතන්න මෙහෙමයි. මේ මේ වස්තුව හදන්න ඕන. මැද මෙම කුහරයක් තියන එ කුහරෙත් අර්ධගෝලයක් හරිෙන්කං මෙ අරය සිම්පලේ වන ගන අර්ධගෝලිකින්, අරය සිපලේ බෙදීම තුනක් වෙච්ච ගන අර්ධගෝලයක් අපපල ඉවක් කරාාවගේ නේද මෙරූපේ. අරය සිම්පල්ලේ වෙච්ච ගන අර්ධගෝලෙකින්, අර ඒ බෙදීම තුනක් වුණු ගන අර්ධගෝලයක් අපල ඉවත් කරාවගේ නේ. මේක හැදිල තියෙන්නේ. ඔවු. අදහසක් ගත්තේ පොනි වගුවක් ගහන්න ඕන වගේ පලවෙනි තීර වස්තුව වස්තුව දෙවැනි තීරුවI අදහස ඉස්කන්දය කියන එක අයියකොරකුත් දැම්මනේ බලමුකු එම එකක් දැම්වා ඊලකට එක් ක්කර මරන විස්ථාපනයක් පෙන්න්නේ ඇති හරි 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 බලමු පලවිනි ගරෙ පනිස්තු තයි පළවෙනි වස්තුව තමයි මේ අරය සිම්පලයවුණු ගන අර්ධගෝලය වචනල්ලි න්න රූප මෑ දදින්නේ අරය සිම්පලේ වෙච්ච න අර්ධගෝලය. දෙවැනි වස්තුව තමයි අරය ඒබෙදීම තුනක් වෙච්ච ජනාර්ධ ගෝලය කපල අයින් කරපු ගන අර්ධගෝලය. තුන්වැනි වස්තුව තමයි මේකෙන් මේක කප ඉවත් කරට පස්සේ හැදන භාජනය ඇතර විදිින් පිටිබලකොට කුහරපේ නෑ. හරදනය තුළෙන ඔන්න ඔය වගේ භාජනය. හරි බලලුවං කරන වැඩ මේ එම්මයිකෑන් ස්කන්දය හ ඉස්කන්දය පලි ගන සමහිලිය ඇතම හිමටියන් ඔන්න එමයිකෑන් නිස්කන්දය. එක්සයි කියනක තියන නේද සානය සිම්පලෙක්ක කලගත්ත මකක්ද අපි අර ඔපපුකිරම් ල ම්පලක්ක කියන්නේ ගුෘත්තකගේෙන් ද්‍රේකර තියෙන දුරක්නේනේ ංශු ත්‍ර කතා පැත්ත කරදානන්නක? එක්සයි කියල කියන්නේ ගුරුත්වකේන්ද්‍රයට නැත ඉස්කන්ද කේන්ද්‍රයට ගන කිය ස්කන්ද කේද්‍ර නම නිම එක භාවිතා කරන්න ඉස්කන්ද කේන්ද්‍රේට ඕෝසිට දුර ඕ කිය එක ගානෙන් ගානට වෙනස් වෙනෝ අප ඔප් ග්‍රීම් වලන්න මුූල ලක්ෂේ නමුත් මේ කෙනම් අර ගෝනෙක් කේන්ද්‍රේ ම මේ සටහන අනි පැතගහන්න මෙන මේ මේ අක්ෂය තියෙනවනේ යක්ක්ෂයේ තිරස් කරන්නක බල ූපයක් ඔන්න ගනහකද්දී ම පපටිදහසක් ගන්නවල රූපයක් ඇන්ද මෙහම කරා මේ මැද කුහරයක් තියනෝ අරයේ බෙදම තුනක් පෙච් අර්ධගෝලය කපල ඉවත්ගල්ලා ඉතුරු වෙලා තියනො භාජනය හැරි අරය සිම්පල ඒ වු ගන අර්ධගෝලයක ඉස්කන් දෙමකක්ද අරය සිම්පල් ඒ වුුණු ගන අර්ධගෝලෙක් ඉස්කන්දය ඕ ගනවස්තුවක් නේ ස්කන්දෙ? ගනත්වය වරක් පරිමාව. එතකොට මේ ගනර්ධ ගෝලර්ද ගෝලය පරිමාවමකද ගෝලක පරිමාවමකක්ද. ගෝලයක පරිමාව තුනෙෙන් හතරයි පයි ආර් ගනයනේ ගනර්ධ ගෝලයක් නම් භාගයක්නේ භාගයවරක් තුනෙෙන් හතර පයි ඒ ගණය අරය සිම්පල ඒ වනු ගණ අර්ධ ගෝලයක පරිමාව. භාගය වරක් තුනෙෙන් හතර වරක් පයි ඒ ගණය ඒ ඒ අර්ධ ගෝලය පරිමාව. ක ගනත්වය? රෝවලින් ගුණ කර දැන් ස්කන්දයාවනිහරි එමයිග නිස්කන්දයනෙ හොන මේ වස්තුේ ඉස්කන්දයවල් ලියේ ඒ වස්තුේ ගුරුත්තකේන්ද්‍රයට ඇත ස්කන්දකේන්ද්‍රයට ඕවල ඉදන් තියෙන දුරමකක්ද ඕක යන්න මෙතන ඕගේ ඉදන් අරය සිිපල් ඒවු ගන අර් ගෝල ගුරත්තක කෙන්නට දුරමකක්ද ඔප්පු කිරීමෙන් දන්නෝ ඒව යොදන් නික පාරට තුනයි ඒ විදිීමට? සිම්බල නම් ේන්ද්‍රේද ුත්ගකෙන් ෙ දි දුරතු නෙදීමට ඔඒක හරේ. ඊට පස්සේ අරය සිම්පල් ලේබෙදීම තුනක් වෙන වෙනත් අර්ධගෝලයක් කපල ඉවත් කරල දනීමදී දැන් අර අපේ අවසාන වස්තුූදිහා බලද්දී. අවසාන වස්තු මේ අර මැදකොඩද කපල ඉවත් කල දන්නේ. අපි පාඩමේ හිතන දෙයක් තමයි මොකක් හරි වස්තුවක් කපල ඉවත් කරා නම් අපේ වස්තු ස්කන්ධ ගින ස්කාන්ධයක් වශයෙන් සලගන්න. ස්කන්ධයක් කපල ඉත්කරපු අස්තුූ ස්කන්ධයක් රිින ස්කාන්ධයක් වශයෙන් සලගනවා. මේක කපල ඉවත් කරපු අස්තුවක්නේ අති භාජනය හැදන මේ කිවත් කරු ඒ රින ස්කාන්දයක් මෙතන්ටත් කතන්දරය අරගේම තමයි ඒකත් ගන අර්ධ ගෝලයක් කප ඉවත් කරපු කොටස ගනර්ධ ගෝලයක් ඒ අරද ගෝලේ පරිමාව ගණත්තෙන් ගුණ කරන්න ඕන පරිමාව තුනෙෙන් හතරයි ෆයි අරයේ ගනය අරය අ එබදීම තුනයි. හතර පයිර් ගණය භාගයක් නේ අර්ධගෝලයක් නේ රෝගෙන් ගුණ කර ඕගනය දර පපලිවත් කරපු මැද තියන අරේ බෙදීම තුනක් වෙච්ච ගන අර්ධගෝලයේ ඉස්කන්ධ කිය කියන්නේඒ සුළු කරල දාන්නත් පුළුව නැත අහොමලියන්නත් පුළුවන් භාගය වරක් තුනෙන් හතරයිෆයි ඒ බෙදීම තුනේ ගණය රෝග ඇයි මේ ින දැම්යයි න දැම්මයයි සා මේක මේක කපල ඉවත්කරාට පස්සේ තමයි ප්‍රතිඵලයක් වශයෙන් මේක ලැබෙන්නේ මේක මේ ක අපලිවත්රට පස ප්‍රතිපඵලයක් වශයෙන් මේක ලැබෙන්නේ. මේ තියෙෙන භාජනය අන්තිමට වන වස්තුව මේ වස්තුව ස්කන්ධ කියන්නේ මේ දෙක එකතුව එකදෝ කියෙන වචනය නිවරදි. ඇයි මේක රෙන ස්කන්ධයක් නිසා සත්‍ය වශය නවනද මේ ස්කන්දය මේ ස්කන්දය අඩු කරන්න ඕන නමුත් කපල ඉවත් කරපු වස්තුූ ස්කන්ද කියන්නේ. ලබි සලක නොනේඒ රිනත් එක්කම හිතනවන මේ දෙක එකතු වූ වගේ නික සරලව මේක මේ අඩු කරානේ අලි හර මේ බාගේ වරත් තුනෙන් හතර පයි ඒ ගනේ රෝ මේ දෙකයි හතර කැපිල මෙතන දෙකක්වෙන ඕනේ තොර තුනෙන් දෙකයි ෆයි ඒ ගනය රෝ තුනෙන් දෙකයි ෆයි ඒ ගනය රෝ ්‍රීන මෙතන සුදු කර දෙකයි හතරනැ කැලි මෙතන දෙකයි තුනේ ගණය විසි හතයි විසිහත්තවරත් වන අසූ එකයි මෙතන උඩ දෙකක් තියනෝ දෙකයි ෆයි ඒ ගනේ රෝ යට තියෙනවා අසූ එකක්. අරි හරි හරි අර මේක ගුෘත්ත කෙන්ට තින දුරමකක්ද ගුරුත්තගෙන්ට තිෙන් දුර අරේ සිම්පල් ඒ වුණු ගන අර්ධ ගෝලික ගුරුත්ත කෙන්න්රට ඕවල ඉදන් තියන දුර අරය සිම්පල් ඒ වුුණොත් අරය සිම්පල් ඒ උනුත් තමයි තුනයි ඒ බෙදී මටක් වෙන්නේ ඒ වෙනුවට දැන් ඒ බෙදීම තුම දාන්න ඕන. අරේ ඒබෙදීම තුනක් පුුණොත් මුකු වෙන්නේ අටෙන් තුනවරක් ඒ බෙදීම තුන අ ඒ වනොත් අටෙන් තුනයි ඒ අරේ ඒබෙදදිීම තුනක් ොුණොත් අටෙන් තුනවරක් ඒ බදීම තුන හැරි තුනට තුන කැපිලා මක දෙන්නේ ඒ බෙදීම අටයි ඒ දුර ඒබෙදීම අටයි හ තාපි අත්තර දුරක් වශෙන් මන්න විස්ථානයක් නේ මෙ කේන්ද්‍ර මට්ට මේ ඕගේ මට්ටමේ දම් මේ පැත්තර දුරමයන් මෙක්ස් අයි එන් මයිකළ මන්න ස්ථාපන හරි මට ප්‍රශ්න මෙන්න මේක එක් බා ඉස්කන්ද කේන්ද්‍රෙට මෙෙන මේ වස්තුව ස්කන්ද කන්්‍රෙට තියෙන දුරක් බාතුීම ප්‍රශ්නය එ බා උදර තේරුම් ගන්න මේ සටහන මේ උත්තරයට අත්‍යවශනය බිගන් අර වගූපුරුවන්න පහසුවක් වශයෙන් ලියා ගත්ත හර වගුව තීරු තුුණයි වස්තුව ඉස්කන්ධය ුත් ස්න්ද කේන් ෙ තිනව දුර ෝල ද එක එක් අයි කියල ගත්තා ඉවත් කරල ඉවත් කර දිස්කකාන්ධයක් ෙන ස්කන්ධයක් වශයෙන් සලකනු අපේ වගෝ ගහ ගමනේ වගෝ ගහගමකු අ රූපෙත් පැත්තක සටහන් කරගන්න රූපේ මේක ඩීතලයක් දාල යන කපා ඉවත් කරන ලද කොටස කියලා ඇත ඉවත් කර ලද කොටස இவ் கரது கோட்ட ිට්‍රිවිශන් එක කරන්නේ ොහුදර රමසෙකිලි ප්‍රත්්‍යයාබලසටහන් අඩු පාඩු තියන අනිවාරයෙන් සසාභාගි වෙන්න හනිම ගානකදගන බැරිනම් ප්‍ර්‍යලස නගද හිරෙනවනං වගූපුරවදදි වරදිනවනං අනිවාරයෙන් හැට පන්තියන්නේ පෑ හතර පාඩුවක් වෙන්න නෑ ලකුණු හැත්ත පහක් පේරේ ලපුුණු හතේශම් පහක්. ඇරි පාස්පේපර් ගණන ඔක්කොම හදනෝ ඉතාමතර ගණනට හිේකු හද. ද්‍රාමැකිලි කිසිම ේරයක්ක්වත් මොකක්වත්ට්ුණු එක්කනෙක් කරන්නවනම් අ බදදුර රාමසකිලි කිය ගුප එකක් හදල තියරුණනය අපි එකම ඒ ද හුද රාමසකිලි තිේරරි පටන්ගන්නම ැන ඩියෝටික් දලා තියන පැය ප කොම එකතුව පැත් වනත් හතරක් වගේ ඇති ඒක බලල හෙට රිපිටිවේශණ නාවොත් දවස්තකින් වැඩේ ගොඩදාන්න පුඩුව හරි මහලොකු දෙයක් නෑ අරි සරලව ද ීඩිය එක බලලා පන්තියන ීෙරි නැත්තා කරම තුරුණ තියෙන් රූපය අදල ඉවර කියල හිතනම රප මකනවා හරි වගු වලගම පැත්තක රප අදල තියන්න එන් පාට කර පනි නි වත් කරන්න පොටස මටික වත් කරද මෙම භානය හැදිලතීන්තුරුටි අප මෙ තන දක්කන පැත්ර ක් ක විස්තාව ැන්ල තිය ගුරත් ෙදරවලතිින් දරුව බලනෝ තව මේ තින වැදගන්න සූත්‍රය ඇත්තයින මේකර සික්මා MI ොක සමානයිලු සික්මා MIවාරයක් එබා අපේ සමිගනි චුට්ට තේරුම් ගමකු M තැන් ඇත්තරම මේ බලයකින් බලයගුණ කොත් ළම්භග තුරෙන් අපිකරන බලගර්ණයක් කියලා කන්දයක් ලම්බක දුරකින් ගුණතරු අපියට කියනු ස්කඳ ගූර්ණයක් කියලා හරි බලයක් බලයවරක් ලම්භකුදුර බලගූර්ණය ස්කන්දයවරක් ළම්බකුදුර ස්කන්ධ ගූර්ණය කියලි කියවා ඇත්තට මෙතන කරන්න ස්කන්ධ ගූර්ණයක් ගන්න එක ගාන හදම නියම අදස පැදිි කරන්න මුත් උත්තරයට නීම දසක්වැඩක් වෙන්නොයි සත්‍රය හේතුුත් තියන මු අපට සත්‍රය හතු දෙන ගරන අශ්‍යනය නටම සත්‍රය හේතු කියන ගානහදල තේරුම තමයි MI ගුණිතය අරගෙන ඒවගේ පද ඔක්කොම එකතු කරට පස්සේ. සික්ම අකනින් කියවෙන් එකතුවක් කියනකනේ මෙද අයි සාමනේසි දක්වා මද යන්න පුුවන් නොලියන්න පුුවන්ද නිකමසික් ක් මක් මේ වගේ. Mම අ ගුණිත පද සියල්ලම එකතු කරනවා. එක සමානයිලු සියලුම MI පදවල එකතුව වරක් එක් බාට ඇැොල හිතන්න මේ එමයි. පළමු වස්තුූ එම්මයි ඒකට දාලෙක් අයිගෙන් ගුණ කරන්න පුළුවන් පළමු වස්තු වේ එම්මයි මේක ඒක් අයිගෙන් ගුණ කරා මේක මේකෙන් ගුණවෙන්න ඕන හරි ඕොන බලන්න. මෙතන බාගවරත් තුනෙන් හටම හිතීම මේ එකකයි හතරක් ඇූත් මෙතන දෙකක් පෙනව නනි තුනෙන් දෙකයිෆයි ඒ ගනය රෝ තුනෙන් දෙකයි පයි ඒ ගනය රෝ එකක ගුණන වෙන්න්න තුනයි ඒෙද මාටේ. ඔන්න පලවෙනි එමයි එක්සයි ගුණිතය පලවෙනි එමයි එක්සයි ගුණිතය දන ධන සික්්මනය එකතු කර කර න්න පැ දෙවන එම්මයි එක්සයි ගුණිතය මේ එම්මයි වරක් මේ අයි මේක රිනපදයක් රිිනපදයක් ගුණනිතයත් රීන ගුණිතයක් එන්නේ ඉසරාට කෙලි රිි දා ගන්න පුළුවන් රිීන රීන එත ොමකක් දෙන්නේ මේ දෙකයි හතර ඇැලිට දෙකක් වෙන දෙයි ෆයි ඒ ගනයට මෙතන තුනයි තුනේ ගනයි ගත්තන කලින් අසුුව එකයි කියලා මේකන එන්නේෙ මේකනෙන්නේ දෙකයිෆයි ඒ ගනය රෝ බෙදී මසුව එක ඒ එක ගුණ වෙන්න ඕන බෙදී මටෙන්. දෙකයිෆයි ඒ ගනය බෙදී මසුවක රෝ ගුණකරා ඒ බෙදී මටේ මේක වරක් මේක දන මේක වරත් මේ සමානයි සමානයි සික්මා එ අයි එමයි පද ඔක්කෝගම එකතුව පද දෙකයි තියන්නේ මේකෙත් මේකෙත් එකතුව කියන්න මේක නේද මේකෙ මේකෙත් එකතුව කියන්න ට තුන් මිනිි ීරුවනේ තුන් මිනි තීරුව ඉතෝගොල හිතන්න තුන් මිනි තීරුජය අමුතුයම ඇ දෙයක් නෑ සිග්මා එමයි කියන්නේ මේක තමයි මේක තමයි සික්ම එ අයි ඒක ලියමු? තුනෙන් දෙකෆ ඒගනය රෝ රින දෙකයාට අසු එක පයි ඒ ගනය ර වරක් අසූ එක වරක් Xා xා වක් බා දැර සූ ප්‍රදි හ බලනක දැන් හොඳ ේර මොකදද මේක වරක් එකතු කිරීම මේක වරක් මේක සමානයි මේක වරක් මේක ඉචචරයි. හමකද මේක වරක් මේක ද මේකවරක් මේ සමානයි මේක ගුණ කිරීමක මේක තේරුම් මොකක්ද සික්මායි ස්කන්ධ පදවල වජ එකතුව වජ එකතුව ඒකන රිනක් එක්කමාවේ ඇැද රින වෙලා තියෙන ඉවත් කරන දිස්කන් දෙයන්ග සර නිස්තන්යක් වුණා හරි තොකොල හිතන්න අපේ ප්‍රශ්න එක් බා මේ පේලියෙන් නොදන්න එක මේක පදය ඇතියෙන්නේ මොකක්ද Xක් බා විතරයි Xක්බ උත්තරයක් ගන්න පුළුව. මුළු පේලියටම පොදුපද තියද පොදුපද තියනු ඒ ගනයක් තියනු හැම් පදයකට මේ හැම පදේකට මේ ගණයක් තියනු ෆයි අකුරක් තියනු තව රෝ තියන රෝ බෙදීම තුනපුත් තියනෝ නේද මෙතන තියනු මෙත අසුවක ඇතුළෙ තුනක් තියෙනු තුනක් තියනො යට අසුව එකතුළ තුනක් තියනු. දෙකේ ලක්වනුත් තිය නොන දෙක්ක දෙක්ක දෙක්කත් දෙක දෙකේ ලක්කම කුත් තියනවා බලවන් කරන වැඩේ මමුලු පේලියම බෙදනවා කපන්නෑ පේලියීමම හරි කපන්නෑ පොදු පද බෙදනවා දෙකයිෆයි ඒ ගනය රෝ යට තුනකුත්තියනො ඔයයටට කිිවත්ක ලිතුරටික ලිවුවොත් මොනො දෙන්නේ දෙකයිෆයි ඒ ගනය රෝ නෑ බෙදීම තුනත් නෑ ඉතුරු වෙන්නේ තුනයි ඒ බෙදීමට විතරයි තුනයි ඒ බෙදීමට ්‍රීන දෙකයිෆයි ඒ ගනේ රෝනෑ බෙදීම තුනකුත් නෑ තදන සුව කඇතුලි තුනක් ගියාට පසේ විසි හතයි ඉතුරු බිසි හතවරක් අට විසිහතවරක් අට සුළු කළ ලියන්න වෙනවා. විසිහත්තරක් අට කියද දෙසිය ඇත්තාවෙන් පළස් සතරක් ගියම් කියද දෙසිය දාසයයි දෙසිය දාසය වම් පැත්ත ඔය වම් පැත්ත. දකුණු පැත්ත. දෙකයියි ඒ ගනය රෝ බෙදීම තුනක් නෑ ඒක ඉවත් තුනාා පේලියම් බැදවා අතර මෙත එකයි දෙකයිෆයි ඒ ගනය රෝ බෙදීම තුනක් නෑ මෙතන එකයට විසි හත තියෙන්නේ දුොර මකක් දෙන්නේ එකර එකයට විසි හත පරක්ස් බා පහරි සරල උත්තරයක් නෙෙ ද එක් බාඩ සරලෝ උත්තරයක් ගන්න පුළුව සිිම්ප ලෑ සුරි පඩගම පඩගම සි සමහනය සිම එමයි රක් Xබා අනුව අනුවසිගමX අයි ගුණිත පදවල VG එකතුව මේක වරත් මේක වරත්සික්ම එමයි කියනෙ මේ පදය මේ පදයගුණ වෙන්න ඕන Xක් බාගගේ. pa de वra ksba දතන ලමු මේ මෙතන අට පොදුහරය ගත්තොත් දෙසිිය දාසය අටය පොදුහර දෙසිේ දසේම නේද දෙසිය දාසයේ පොදුහරය ගතුත් මොකක් දෙන්නේ දෙසිිය දාසයට අටවරක් දෙසිිය දාසයට අටවරක් විසිහතයි නේනේ එතකොට විසිහත තුනෙන් වුණ වනාාම අසු එකයිනේ අසු එකයි ඒ රින ඒ තමා නයි සි හත පොදහරය ගත්තුොත් විසිහත රින එක බෙදීම විසිහත සිිම්පල්ලේ අසුවක එකකක් ගියාම අසු අයි ඒ බෙදීම දෙසිියදාසය සමානයි විසිහයයි ඒ බෙදීම විසිහත. දෙසියදාසේ විසිහතයි කැපෙනවනේද කලින් අපි සුළුගරලම ගත්තන සිිය දසේයට විසි හත වරක් අටයිනෙ. ට අසු අටෙන් බෙදීම දහයි නේන දහයයි ඒ සමානයි විසිහ ඒ නෙමෙ බා හරි අතනහරි බ විසිහයයි x බා අව තව දෙක අප පන්න පුළුව Xක් බා සමානයි දෙකෙන් කැපෝත් පහයි ඒ බෙදීම දහතුනයි ඔන්න බාජන ස්කන්ද කේන්ද්‍රට මුූ ක්ෂි ද තියෙන තුර පහයි ඒ බෙදීම දහතුනයි වාාසමාය පහ සිම් පැලේ බැඩීමද හතුුණ ඔයටික කරාර වගුව පටන්ග ැ ඉදම් මෙතනකං හැදුුවර ලුණු අයක් හතක්වි ලකුණු හතක් නැ ඉටත්තරරි අටක් විතර ඒක මංගේ සරලනු වර්තී චලතර වඩායි වෙච්ච මහන්සේ දුන්නොත් මේකල එසී කියලා විශේෂත්තය මුළු පාල මෙම කරනම් පනහක් ඇැදුව. වගුවම ගහන හැමේකිම එකම ක්‍රමේ හැම ගාන එකම ක්‍රමේ සුළ කිරන පෙළිත්‍ර වෙනස්වන්නේ. එක් වාාසමන පහයේබදිම දහතුනයි. ඉවරනෑ ඉවරනෑ ය ඕලන මතකයදමමාර මේ ගර්ශණය පාඩම කරද්දි සුම්මට දුළ වස් තුූල සමතුළ ඉතා පාඩම කරද්දි. කිව්ව නේද මේ මේවයින් විභාහට කෙින්ම ගනන් එන්නේ නැහැ එන්න හැෙමේ එනවා නමුත් එන්නේ ඒකොටස ගනම් හැබවක්්‍රාකාරෝ බලද්දිී ගුෘත්ත කේන්ද්‍ර ම කිවනේද ගුත්තක කේද්‍ර පාඩමට දැනු ඕනවයි ලකුණු හතරක් විතර වංවී කෙළ ගෘත්තකෙන්ට ගාන තුළි. ගුරුත්තකෙන්ට ගානය අන්තිම කෑල්ල. අන්න ඒ සමතුලිත්තාව සම්බධධ වලි අහන් ව ගාන තවසාන හෙමක් අහදී අස්්‍යහොද කියව. අරේ ප්‍රශ්න කියනෝ මෙ මේ භාජ ආධාරකයේ විශ්කම්භයක් ABCAB වන අතර ආධාරකය කේන්ද්‍රය ෝලු ලොහු අවිතාන්නය තන්තුක කෙලවරක් ඒටද අනෙක් කෙලවර අචල ලක්වයකටද. ගැටගහලා භාජනය එල්ලල තියෙනවලු. භාජනය සමතුලිතුව පවතින විට කැපිටල් ABCAB සිරස සමග සාධන කෝනේ ටැන්ජනය සොයන් කවුරු තුොඳවට බලන්න හොඳට බලන්න දැන් භාජනය කියල කියන්නේ ඔය අර්ධගෝලයනෙ මැද කුහරයක්තියෙන් අපි දන්න දැන් ඔය ඔය භාජනය හොම තියනො මේක ගුරුත්කේන්ද්‍රරයට ඕවලඉදන් තියෙන දුර අපි දැන් හෙවවා. කොච්චරද පහයි ඒ බෙදීම දහතුනක් පහයි ඒ බෙදීම දහතුනක් තමයි දුර එතුර මේක මේ ආාරකය ආධාරකය කළි කැනිකද මස්තුූහා ආධාරකය කැන එක දිිකම් තිරස්තලයක්කුට තියන්න පුළුවන් ආධාරක පුෂ්ටේ න්නේ කනේ නාර්ධ අර්ධගෝලක ආාරක පුෂ්ටේ වෙන්නේ මේකනෙ මේ පුොෂ්ටේනේ පුෘරතාකාර පුෂ්ටේ මේ වක්ක්‍ර පුෂ්ටය වනි ආධර්ක පුෂ්ටේ මෙන්න මේක ආධාරකය මත විශ්කම්වයක් මේක ඒ මේක බී කියල හිතන්න ඒගෙන් අල්ලල තන්තුකින් ගැටගහල එල්ලනො එල්ලුවට පසේ රූපි මොන වගේ වයිද එල්ලුවට පස්සේ රූපේ ඔන් ඒගෙන් එල්ලුවා ඒබී විශෂ්කම්භේ බැද කුහරේ ඒගෙන් එල්ලවා එලෙකු තන්තුවට ආතයක් තියෙන් ඕන නිවාරෙන්නේ උන්න එල්ලල තියනවා මේ වස්තුව මේ සමතුලිත වෙෙන් එල්ලුවට පස්සේ. බලකීක් ඇටතේද වස්තුව සමතුලිත වෙන්නේ. වස්තුුවක් සමතුලිතා පවතියන්න ඉටුවෙන් න අවශ්‍යතාක හිපියයක් තියෙන ඕනෙ වස්තුවත් බල දෙකක් ඇටතේ සමතුලිත නම් ඒ බලදකේ ක්‍රියාරයක ඒකරේ කිය වෙන්න ඕන සමාන ප්‍රතිවරුද්ධවවෙ වන බල දෙක. වස්තුවක් බල තුනක් යටටතේ සමතුලිත නම් පුලුවන් කරම දෙක් තිරෙක බලතුන සමාතර වෙන්න නැත්තම් බලතුනේක ලක්ෂවෙන්නඕන මේක බලකීයක්ක්කවද සමතුලිත වෙන්නේ බල දෙකක් ඇටදේ මොකක්ද මේ භාජනයේ බරයි අර එල්ලපු තන්තුව ආතතියයි. එල්ලපු තන්තුුවයිඉතින් අනිවාරෙන් සිරස්වෙන්න පැ ඒ තන්තුව රාති බල ඇත්තින ටීක හිතන්න. එතකොට මේ සමතුලිත පවතින්න නම්. මේ භාජනයේ ගුරත්්ක කේන්ද්‍රේ තියෙන්න්න ඕන හරියටම තන්තුව කෙලින් එකම සිරස්්‍රේකාවේ මෙතැනයි ගුරුත්ක එන්ද්‍රේ තියෙන්න්න ඕන ජී ඕෝලක්ෂි මෙතන මෙ ඕෝජීත් දුර අපි දන්න ුවර කොයාගත් එක් බා එක් බා පහයි ඒ බැදීමද හතුන් ඔය ඒක දන්නවා ඒබේ විශ්කම්භය සිරසත් එක්ක හදන කෝනේ ටැන්ජනය ටැන්ජනය ටීට ටීට කෙලදා ගන්නන්කොමි කෝනේ මෙ කෝලේ ටීට විශ්්‍රම් යයි සිරසයි අතර කෝුණනි ට නම් ටීට කෝනේ තැන්ජන තැන්ජනිික තැන් ගේනේ මේ අර්ධගොලි විශ්කම් මෙ අක්ෂය මේක අංජගනුවයින ඔවු රජුකෝණේ ත්‍රිකෝණයක් ගත්තොත් තෑන්න්නගේ ගන්න ලේසි බල දෙකක් ඇයටතේ සමතුිතයි බලදක එකමරේකාවේ තියෙනු හරි වස්තුේ බර මෙතැනින් පහල්ට ක්‍රියා කරාවී ම බරකෙටියෙන් ඩ්ග දන්නන්කු දැපිට කියන්න පුළුවන් මේ වස්තුව සමතුලිත වෙන්න බල දෙකක් ඇයටතේ පමණක් නිසා.ඒ බල දෙකේ ක්‍රියාරේකා සමාන වෙන්න ඕන. වස්තුව. බල දෙකක් පමණක් යටතේ සමතුලිත බැවින් ඒවායේ ක්‍රියාරේකා සමානවිය යුතුයවාච්‍යවල රහුණු දෙන එල ියන්න ඕ කරු බලා ගනිසල් ලේසම ගද කරන්තිය ටෑන් ගෙන හොයන්න රතුරින් පස්සේ මං යනු AෝG ත්‍රිකෝණයට සටහනේ ඒෝ ත්‍රිකෝනෙන් දැවගොල් බලන්න මේ ඒෝ ත්‍රිකෝන වෙන මේ ත්‍රිකෝනේ මේකරන ජකෝණී ත්‍රිකෝණයක්න ත්‍රිකෝනේ ටීටගේ ටෑන්නගේ ගත්තොත් ටෑන්ටීටා සමානයි සමුග පාදේවදීන් බද්ධ පාදේ ටීටගේ සම්මුග පාදය වෙන් එක්ස්බානය බද්ධපාදයවෙන්නේ බද්ධපාදේවෙන්නේ මේකනනි එකයනුගද අරයනේද අරය කෑන සිම්පල්ලේ එක් බාඩා පුත්තරේ පහ ඒ බෙදීම දහතුනයි පහයි ඒ බෙදීම දහතුන බෙදුව අරය සිම්පල් ඒගෙන් ඒට ඒ කැපුණ උත්තරේ පහ බෙදීම දහතුනයි හරි එහෙන ටෑන්ටීට පහයට දහතුන නම් තීටා සමානයි ටෑන් ඉවස්තැන්ජනයන අනත්තන් හෙමෝනත් නෑ ටැන්ජනනි ටැන්ජනගෙන ටෑන්ගේ පෝගතම උත්තරේ ටෑන්ටට ඔහොයන්නේ ටන්ක තුරක් ඔය ඇති එචරයි ඔන්න ගාන ගරප පැහැදිලිවාදදින්න න ඇද වාකයක් කියන්න තෝන පටන්ගමක ගුරත්තගන්ද්‍ර හැමගානක් නිවරවෙන මේ වගේ තැනකින්. ඔ බල සමතුරිත්තාව සම්බන්ධ තැනකට ඇලතම ගා නිවරවෙන.ඇ මේතිකර ලකුණු හෝහතරත් විතර ඉස්කීම එක වෙෙන් වෙනවා මේටිකට විතර ඉදි මේ උුණ පාඩමිදමි වයිති සුමටගදවස්තුල සමතුන් ඉිතාව ප්‍රශ්න ම හේ රසත් එක්ක හදනකෝනය යද නෑ ම එහම සිරස සමඟ සාධන ෝනේ. ප්‍රශ්න හට ලියාගත්තුව සිරස සමග සාධන ඕෝනේ ටැන්ජනය ප්‍රශ්නය දුනේ සිරසත් සමඟ සාධනකෝනේ. සිරස සිරස. යනු විලග ප්‍රශ්නය ප්‍රශ්න එයන්න අරේ සිම්ප ලේවන අ සිම්ප ලේවන ඒකාකාර ගණ අරද ගෝලයක් සිපල ඒ වන ඒකාකාර ගන අර්ධගෝලයක් සහ එම ද්‍රව්වයෙන්ම තැනු අරේ සිපල් ඒවන ඒකාකාර ගන අර්ධගෝලයක් සහ එම ද්‍රව්වයෙන්ම තැනු එම ද්‍රව්වයෙන්ම තැනු අරේ සිම්පල ඒ සහ അരയ സിംപൽസഹ അരയ സിംപൽസ സിംപൽ എച്ച് വൻ ഉസ സിംപൽച്ച് വൻ ഉസ സിംപൽച്ച് വൻ ഉസ സിംപൽ എച്ച് വൻ ඒකාකාර උසසිම්පලෙච්චුවන ඒකාර රිජු ඒකාකාර රිජු ෘත ගණකේතුවක් ඒකාකාර රිජු ගෘත ගණකේතුවක් රිජු බෘත ගණකේතුවක් සිජු ෘුත ගණකේතුවක්. ආධාරක සමපාත වනසේ. ආධාරක සමපාත වනසේ ආධාරක සමපාත වනසේ ආධාරක සමපාත වනසේ සවිකර ස සවිකර මේෙි බඩුවක් ලයන්න මෙහෙමනේ කෙලි බඩුවක්ෙලි කෙලි බඩුවක් කෙලි බඩුවක්යන් සෙල්ම් බඩුවක් කියනෙන කෙලි බඩුවක් සාදා ඇත කෙලිබඩුවක් සාදා ඇත කෙලිබඩුවක් සාදා ඇත මෙම කෙලිබඩුවේ මෙම කෙලිබඩුවේ ගුරුත්ත කේන්ද්‍රයට මෙම කෙලිබඩුවේ ගුරුත්වකේන්ද්‍රයට මෙම කෙලිබඩුවේ ගුෘත්තකේන්ද්‍රයට කෙළිබඩුවේ ගුෘත්තකේන්ද්‍රයට පොදු ආධාරක කේන්ද්‍රයේ සිට පොදු ආධාරක කේන්ද්‍රයේ සිට පොදු ආධාරක කේන්ද්‍රයේ සිට පොදු ආධාරක කේන්ද්‍රයේ සිට පවතින දුර පවතින දුර සොයන්න පවතින දුර සොයන්න පවතින දුර සොයන්න ගරනෑ ඒකනම ලියන්න දැන් මෙම කෙලි බඩුව දැන් මෙම කෙලි බඩුව දැන් මෙම කෙලි බඩුව එහි ගෝලාකාර පෘෂ්ටය එහි ගෝලාකාර පෘෂ්ටය හි ගෝලාකාර පෘෂ්ටය රළු තිරස්මේසයක් මත රළු තිරස්මේසයක් මත රළු තිරස්මේසයක් මත වනසේ වනස ැවි වනසේ තැබූ විට සමතුලිතත එම සමතුලිතතාවය එම සමතුලිතතාවය එම සමතුලිතතාවය ආලිලියන් අංකක ස්ථායි ස්ථයි අංක දෙක අස්ථායි අංකතුන, වීමටීමට ඉටුුවිය යුතු අවශ්‍යතා සොයන්න ඉටුුවිය යුතු අවශ්‍යතා සොයන්න ඉටුුවිය යුතු අවශ්‍යතා සොයන්න ඉටුවිය යුතු අවශ්‍යතා සොයන්න ඉටු විය යුතු අවශ්‍යතා සොයන්න ඉටුුවිය යුතු අවශ්‍යතා සොයන්න හරි මේ කවුරු බල කෙලිබඩුවක් කියන සෙල්ලම් බඩුවක් කියන එක ඕකත් පාස්සේපර ගානක කොට සක්කොය දුන්නේ හරි ටුට්ටකව ගානත් තියෙයි කෙලි බඩුවක් කියන සෙල්ලම් බඩුුව සෙල්ලම් බඩුවක් හදල තියනවා අරය සිම්පලේ වන අර්ධගෝලයකින් සහ කේතුවකින් මේ විතර හොඳට කියව කො ම රප අධිනග මුළු විස්තර කියවන ගැලපිෙනුණ බලන්න නැතැ තනීම හදා ගන ැරුණු ගාන මොකද කියන්නේ අරේ සිම්පල ේ වන ඒකාර ගන අරධ ගෝලයක් සහ එම ද්‍රවවීමම තැනු අරේ සිම්පල් ඒ සහ උස එච්චුවන ඒකාකාර රිජු ගෘත ගණ කේතුවක් ආධාරක සමපාත වනසේ ආධාරක සමපාත වනසේ අර්ධගෝලය ආධාරකය මේක ගෘතාාර මූුණත කේතුවක් තියන ආධාරක සමපාත වෙන විදියට මේ වගේ ඔය වගේ කේතුවක් තියලා ආධාරක සමපාත වුණ ඔන්න ඔවම ද කියල තියනවා එතකොට මේක අරය සිම්පැල්ලේ කේතුවේ උසාපිට කියන එච්ච් කියලා කේතුසේච මේ කච්ච් එතකොට මේ සම්පූර්ණ රූපෙ කෙලි බඩුවක් නොම කෙලි බඩුව මෙයදැ කෙලි බඩුව. මේ අරගෝල ගුරෘත්්ක කේද්‍ර තියෙකොහෙද අර්ද ෝලි ගුරුත්තක කේද්‍රී එතනන හොච්චර දුරින්ද තුනයිඒ බෙදීම අට දුරින් කේතුව ගුත්ත කේන්ද්‍රෙ කොහෙත් යනෙ ගනකේවක් නේද ගන ේතුවක් ගනකේතු ගුෘත්්ත කේදෙකොහෙද යෙන්නේෙ මෙ මෙතැ දන්න තුනයි එච් බදීම හතර මෙතන ඉ දන්න එච් බෙදීම හතර. ම මෙන මේ ලක්ෂයේ මේ ලක්ෂයේ ඕ කියලා ගන්නා වග වගුව ගහන්නපේන වගුව අපි හිතතා නොන මේ කෙලිබඩුවේ හැදෙන්නේෙ කොහොමද අර කලින් හිතුවේ කුහරයක් කාරල භාජනය අර්ධවෘතය අයින්කරා අර්ධ ගොල අයිංකරයි එතකො ඇර භාජනය හැතුුණේ දැ වගුවේ පළවෙනි තීරෝ වස්තුව ම වගු වාග ගන හොත බන්න හිට පස පුළුවන් ේරුම්ගන්න ඉස්ක්‍රන් එම්මයි තුන්වෙනි තීරුව එක්සයි පලවෙනි වස්තුව අර්ධ ගෝනය දෙවැනි වස්තුව කේතුව තුන්වෙනි වස්තුව තමයි ඔය කෙලිබඩුව ඔන්න කෙලි බඩුව හැදිච්ච හැඩී කෙලිබඩුවේ හැදුනේ අර්ධගෝලය සහ කේතුව සෙට් පෙලා බලන්නකු? රකුද යෝනි ර එකකතුවක් න්නවා ගේ වසන්න එකතුවක්තම ඇද මේේකතු මේ හෙද එතකොට අපි එක්සයිකෑනෙ විස්ථාපනයක්නේ මම එක්සයි විස්ථාපනය මනිනකොට පැත්තක් හිතාගන්න ඕන මොකද මේ ඕගේ දම් ඕගේ මට්ටමේතා විස්ථාපනය මින්න්නේම සම්පූර්ණ සංගික්ත වස්තු වේ සංීත්ත වස්තු වයේ ස්කන්දකේන්ද්‍රී තියෙන තැන තමයි හොයන්න ඕන මේක ඉස්කන්දෙ මොකද අර්ද ගෝල ඉස්කන්දේ? සිම්පල ඒ වෙච්චර්ධ ගෝලෙක ස්කඳදමකක්ද ගෝලය පරිමාවහයන්න පනෙ තුනෙෙන් හතරයි ෆයි ඒ ගනය තමයි ගෝලයක පරිමාව ඒවගේ භාගයක්න අර්ධ ගෝලයක් වෙෙන්නේ ඒක ගනත්වෙන් ගුණවනාම තමයි අරද ගෝල ඉස්කන්ද හැදන්නේ එනම් භාගයවරක් තුනෙෙන් හතරයි ෆයි ඒ ගනය රෝ හරි එක්සයි කියන එක කෝමද ගන්න වෙන්නේ එක්සයි කියන්න දැ ම එක්සයි මනන්නේ මෙ මෙතරිදම් මේ පැත්තර මනිින්න එක්සයි මෙ කේන්ද්‍ර මට්ට මේ දන් වන් පැතර එක්යි මන න්නංක මොකද ගුරුත්ත කේද්‍ර හෙනි තිීරන්නේෙ මොකදේ දුර තුනයි ඒබෙදී මටයිනෙ ඔහරේ තුනයි ඒ බෙදීම අටයි ඒක විස්ථාපනයක් එක්සයි කැන දුර දුර කැන විස්ථාපනය හා සමානයි මං මැන්න මේවාම් පැත්තර මැන්නේ එක දනවශයෙන් සැලකුවේ ඒලට කේතුවට ගුරත්්ක කෙන්දට දුරමණනිද අනිත් පත්ත මින්න්නෙන ඕගිද මෙහාට ස්ථාපනේ ධදනශයෙන් සලකුණන් අනි පැතර රිනවශයෙන් සල කන්න වෙන්නේ රිනවශයෙන් ඇරි තොට කිය කොමට කියෙන පම්පැත් දනයි කියලාවම් පැද ර වන්න පුලුවන්න ඕ හරි පම් පබැද රණවන්න පුලුවන් එහම ති එක්සයිම හට මන්න එතකොටඒ මේක රන්න වන්න එතකොට මේක තියෙන මේ පැත්තේන්නේ එතකට ේතුඒක දනවෙන ස්කන් ව්ලක් ෑම වත් කන ස්කන්දන එකතුර නිස්කන් දීම ස්ක්න්න එකකතු ලදන්න හොකද වස්තු දෙක එකතු වෙලා වි සංගික්ත වස්තුව හැදන්නේ මේක ධන ස්කන්ධයක්ම තමයි දම එක්සයි දනත් දන පැත් අර පැත්කිලි ඉටන්න එතු මේක රීන වනාහරි ඇයි මමට වෙනපු නිසා.හේතුවේ ඉස්කන් දෙමකක්ද කේතු විස්කන්දය කේතුක පරිමාවමකක්ද හේතුවක පරිමාව තුනෙන් එකයි? ආධාරකය අරේ වර්ගය වරක් උස යැවෝ මතක් කරගන්න හරි කේතුව පරිමාව තුනෙන් එකයි ෆයි ආධාරක අරේ වර්ගය වරක් උස ඔ පරිමාවන පරිමාව ගුණ කරා රෝගින් එතකො නිස්කන්දය තුනෙන් එකයි ෆ ඒවර්ග කේතුවේ ගුරුත්්තකේන්ද්‍රට තියෙන දුර පෝවලයිද මගක් එච් බෙදීම හතරයි අරි මෙහා ගත්නේ ඒ පැතු දනවය සලකම කොතුකට එක ධනේච්බෙදීම හතර ධන එච් බෙදීම හතර. අරග රිලවනේ යැයි අනි පැත්තට මැන නිසා. ආරේ මෙතනමොගද ලිය වෙන්නේ මේක ස්කන්ධ මේක ස්කන් දෙක ඇනෙමි දෙකේ එකතුවනේ එක තුරදදි හිතින් සුළු කරගන්නක් මේ දෙකයි හතර ැපනම තුනෙන් දෙකයි තුනෙන් දෙකයි ෆයි ඒ ගනේ රෝ ධන එකයිෆ ඒ වර ගෙච් රෝ තුනෙන් එකයිෆ ඇැටිල්ලයන්න තුනෙන් එකයිෆ ඒරගේරෝ මේක තම ප්‍රශ්නය X බාම ප්‍රශ්න සවිුක්තවස්සේ ගුරුත්තකගෙන්ට තිය දුර ඔගොල හිතන්න Bxක් බා හොයන කොට Xබ කියන්නේ ගුරුත්තකන්ට දුරනන්නේ මොකේ ගුරුත්තකෙන්න්ට දෙලි බඩුවේ ගුරුත්තක කෙන්දට ලිටල් ගුද්ග කෙන්ට තියෙන දුර අපිට එන්නේ ඕකගේ මට්ට මේ ඉදම් දකුණු පැත්තට තියෙන දුරයි එන්නේ ඇයි එxiයි මනන්නේ දකුණු පැත්තරනේ මෙතනින් එන්න ඕට දකුණු පැත්තෙන් තියෙන දුර එන්නේ මේ Xක් බා හොයන්න ඕන මොකද තේරිය කලින්ගනි තයරීම තමයි ය සික්ම කතන්දරය සික්මසික්මාම සමානයි සික්මාI වරක්ක්බ ට ආදේශක කරන්න තියෙන්නේ මේක වරක් මේක දන මේ මේ සමානයි මේක වරක් X බා බා හොයන්නඕ නැතර පටන් ගමනේ මේ සටහන දින අත්‍යවශ්‍යන නමුත් මුුල්හර ගනංවල අපේ සටහ අදමම සටහ ලකුණ හම්මෙන් නෑ භාගෙදී වගූපුරවන්න පොඩ්ඩ ලේසි මේ සටහන ඇද ගත්තට පස්සේ ඒස ොල වගුව ගහන්න කලින් රූපය ගහන්න රූපය ගහල පස්ස වගුව ගහන්න වගුව ගහල වගෝට යටින් අර සිග්ම කතාවත් දාලා ගාන හදම හරණයන මරූප මකනෝ තුනයි දිීමට නි වච් හැිහොඳට ේරුම්ගන්න කේද්‍රමටවට වවම් පැත්තෙන් අප්‍රසම රුුණන්නේේ හරි න මේ සමීකරන අදිශ කරමු සික්ම එම එක්සයි මේකෙත් මේකෙත් ගුණිතය මෙතැන දෙකයි හතරයි දැ මේ ගුණිතේ ැන මේක න. තුනෙන් දෙකයි ෆයි ඒ ගනය රෝ තුනෙන් දෙක ෆයි ඒගනය රෝ මුණවෙෙන්න්න ඕන මේකෙන් පින තුනයි ඒ බෙදීමට වරක් පරිිණ තුනයි ඒ බෙදීමට දන මේක වරක් මේක තුනෙන් එකයිෆයි ඒවරග එච්රෝ වරක් එච් බෙදීම හතර. සමානයි මේක ගුණ කරන්නඕනකේ සිගම එමයි වරත් එක් බ සිගම එමයි කැන මේක තුනෙන් දෙකයිෆයි ඒ ගනේරෝ දන තුනෙන් එකයිෆයි ඒවර්ගෙච්ච්ුරෝ කරන තුනෙන් එකෆයි ඒවර්ගෙච්චුරෝ ප පේල කොහෙත්ම පනන්න පප ද හර ලුණු කැපේ හො ැදිලා ගැපෝද සුකරීමට කැපෝද ඒ හිතා ගන්න බෑැන බලගෙනට අපි බලන්නන පේලම් පොදුපද පද තුනක්න තියෙන්නේ එකයි දෙයි තුනයි පත් තුරට පොදු පදම නොතිර බලන්න ඕ පොදු පද එක බෙදීම කලලා පැත්තිකින් ලියම්. පලවෙනි පද එකක ගුණි කරට පසදේ මේකත් මේ එකකත් ගුණි රිණ රන ස්සහට පයින ඒ එක හරි පොදු පද මොනවද පොදු පද වලින් බෙදන්න ඕනි තුන ඉලක්කමක් හරේ පොදු විනේද ඔ උඩ දෙකක් නැමේමට නෑන දෙක ඉලක්ක පයි තියනෝ හරි ඒ ගනය තියනෝ ඔක්පොටම තියනවා රෝතියනෝ ඕගනට පොදුපදේ පේලිටම පොදුපද පයි ඒ ගනය රෝ බෙදීම තුන පයිඒ ගනයේ රෝබදීම තුන පේලිනම් පොදුවයි නේද ඔවු ඉට පස්සේ මෙ දෙකටට කැපපු එහම කැපුටු කමක් නෑ හනි පොදුවේ කපන්න පා පේලී පයි ඒ ගනේ රෝබෙදීම තුන නෑ පේලියම් බෙදල තිය නිතුර වෙලා තියනෙ පරිින තුනයි ඒ බදීම හතර පරින තුනයි ඒ බෙදීම හතර මෙතනෆයිෝ ඒ ගණයකුත් නෑ පපුදුවේනේ ඒ ගනයක් පොදුවේ නැත ඒ ගනයක් පොදුවේ නෑ ඒ වර්ග විතරයිතියෙන් පොදුවේ මෙතන ගණයක් නෑන එතකොට මෙතන ඒ වර්ගයක් මිතුරුයිහරිේ ඒ ගනය වරක් ඒ කැනගේ හතරවන බලය ඒ වර්ගයක් අයිංක්‍රාට පස ඒ වර්ග ඉතුරුයි දන බැදීම තුළ නෑ පයිනෑ ඒ වර්ග නෑ රෝනෑ තව එච්වරක් වර් යට හතර සමානයි බෙදීම තුන නෑ ෆයි නෑ ඒ වර්ගනෑ රෝනෑ එක ඒ අකරක් ඉතුරුයි දෙකේ ලක්වොමකත් ඉතුරුයි දෙකයි ඒ ධන තුනෙන් එකයි ෆයි ඒ වර් රෝනෑ ඉතුරුුවන්න එච් විතරයි එ වරක්ක් බා බල ඔන්න ඕක දෙන්න කියලා හතරිලක්කම් පොදහර ගත්තොත් මොකක් දෙන්නේ හත පොදහරය ගත්තොත් එචක්වාර්ගරින තුනයි ඒ වර්ග ධනපදි ඉසර හිල්ලිවා සමානයි දෙකයි ඒ න එච්රක් xක් බා දෙකයි ඒ ධනේච් හරහට බෙදන්න දෙකයේ ධනේච් වගු මකනෝ දෙයි ඒ න එච් රහට බෙදවා තොට හරත් එක්ක දෙකයියේ දනච් ගුණ වෙනවා. එක් බා කියන්නේ එ වර්ග රෙනතුනයි ඒ වර්ග බෙදීම හතරවාරයක් දෙකයි ඒ ධන එච් ඔන්න එක් බහ ඉවරනෑ ඊට පසතාව අලුබ කොටසක් තියනවා ස්ථයි සමතුලිත්තා වස්ථයි සමමුතුලිතා උදාසීන සමතුලිත්තාව වච් ගො ක් න හදන ද ෘත් ග. දැයින අමදක් කරන්න එප අපි මැන්න්නේක් පයි මැන්න්නේ කේතුව පැත්තට මන්න්නේ අපි මේ ගත්ත විදිට ඇතටම ගුරුත්්කේඉන්දර තියන්නේ මේ ඕලක්ෂයේ දමෙන මේ හරියේ මේ දුර තමයි අපි මේ ගත්ත එක් බා කියන්න මෙන්න මේ උත්තර උක දෙක්සයි මෙ හාටන මන්න්නේ මේ ඕට මේ පැත්තිෙන් තිරදුර ආේ හරි හරි දැන් අවරුත් හොඳර බලන්න දැන් වගුව කතන්දර ඉවරයි දැන් අයිතියනර සුමට තුළ වස්තුල සමතුලිත්තාව ඔන්න තීර ඉටික තමයි දැන්තිීරන්නේ. බලමු ස්ථායි සමතුලිත්තාව අස්ථායි උදාසීන මෙ හරි නේද? ඔය කෙලිබඩු අරගෙන හිටවනෝ කොහමද? කෙිඩු දාාරක කේන්ද්‍ර සිට පවතින දුරහරී කෙලිබඩුව එහි ගෝලාකාර පුෂ්ටය රළු තිරස්මේසයක් මත වනසේ සහ අරය සිරස් වනසේ තැබූ විට අක්ෂය සිරස් වනසේ දැබූ විට මේ රළු තලයක් තිනු තිරස් රළු තලයක් කෙලිබඩු අරගෙන ගෝලාගාර පුෂ්ටය තිරස් තලයක් උුඩදීවා ඔන්න. අක්ෂ තිරස් වෙලා අක්ෂ සිරස් අක්ෂය සිරස් වෙලා ඔය විදිහයට තියනවා හරි දැ කෙලි වඩුවේ ගුරුත්්ත කේන්ද්‍රය තියෙන තැන අපි දන්න ඕනේ මේ හරින්තියෙන්ද මෙතන ජීඒ බර ක්‍රියයා කරන්න එතන එතකොට මේ නිකම් අර නිකම් තැම මේ එක් බා කලිකැන් මේක මේකතමක්ස්බා කියන්නේ නිකම් අර තල්ලුුවක්වත් මොකක්වත් නැත්තන් තියෙන රලුතලයක් මත වුණට පස්තුූ නිකම් මොහොම තියෙනකොට මේක මත ගර්ෂණ බල ක්‍රියා කරන්නේ. නිකම්ම තිරස්තලයක් මතන තියෙන තියන්නේෙ. ගර්ෂණ බල මුකුත් ක්‍රියා කරන්න නෑ මේක මත. ගර්ෂණ බල මුකුත් ක්‍රියා කරන්නන්නේනෑ මේක මත් අබිළම්බව තික්‍රියාවක්න ක්‍රියා කරන. සිරස් වියල ඩාර්. ගැටන පුස්ට මෙතන ගැනතලේ ලම්බයි අබිලම්ඹ්‍රතිික්‍රියාව මේක හරිේ ඩැං් සාමාන්‍යයෙන් ඔය වස්තුවක ස්ථායි සමතුළ ිත්තාව අස්ථායි සමතු ලිත්තාවය නෝවා විශේෂ තියරයි. අපිට මේ පානමිණ හු වෙනවා. මේ වස්තුව චුට්ටක් ඇල කරනවා. පොඩ්ඩක් ඇල කරනු. සමහර වස්තුතියනෝ ඉටවල තියෙන වස්තුව චුට්ටක් ඇලකරාට පස්සේ. එක කඩන් වැටනවන පොඩ්ඩක් ඇල කරට පස කඩං වැටනවනම් ඒ අස්ථයි සතු ලිත්ාව. මේේට තින ප අතුර බෝතලේ ට්ටක් ඇලරන්නක ඇලකලතාරන්න ඒක පනිි පැත්තර වැටන වන ස්ථයි සමතුිත්තාාවයා ආයි පෙර පිහිටුන පත්වන වනම් පෙරපිහිටුපන පත්වනවනං ස්ථයි සතුලිතාවයක්. සමහර වස්තුන ඇලකොත් ඇලකරාම එහෙම තියන. ඒව කියන උදාසිීන සමතුලිතාවයක් කියලා. ඇලකරාට පස්සේ කඩන් වැටනවන අස්ථයි ඇලකරාට පස්සේ නැවත පෙරපිහිටුපන පත්තව වනං ස්ථායි ඇලකරාට පස්සේ ඇලකරාම නං එහෙම තියෙනවනං ඒ උදාසිීන සමතුලිත්ාවයා. සෙ ල බ ද න ස මහරුව තියන රහ ුලම්පුූ මක සෙල්ලම්බු පිලමයින්් ඒව ඇලකරට පසේ ආයි කෙලින් වෙනවන මම පැද්දිලා ස්ථායි සමුතුලිත්තාාවයා. ඒවා හදල තියෙන තියරි වෙලින් ඇත්තටම සමහරයවෙන ඇලකොත් ඇල කරාමයි එකක දාසින සමතුි ඉතාව මේක චුට්ටක් ඇල කරනු පොඩ්ඩක් ඇල කරනු. පොඩ්ඩක් ඇලකරට පසේ මුොක් වවෙේද. පොඩ්ඩක් ඇලගරාට පස්සේ වෙන දේනම් කියන්න බැහැ පොඩක් ඇලකරාට පස්සේ වස්තුූ මත බලටික නම්මා කරන්න පුළුවන් අපි බලඩික මා කළ බලමු ඕන පොඩක් ඇලකරා ඇළකරාට පස්සේ වන කේතුව අර්ධගෝලය තියෙන විදිිය ඔහොම හරි ගෑවින්න හැමතිසෙන් මෙතන ගෑවිෙන පරිදි ප්‍රතික්‍රියා පරිදිිය ලම්බයි හැමතිසෙන් ප්‍රතික්‍රියාව කේන්ද්‍රය හරහා යන්නේ ඒක හරි බර අපි ගත්ත විදිරට මේ හරන්දෙන්නේත ඇ බලන්න ඇලකරාට පස්සේ මේ සෙල්ලම්බඩුව ලිස්සන්න බලන්න ක හටද ඇලකරට පස්සේ කිය මේ පැත්තත වගේ නේ මෙම ඇල කරනකුටම මෙතන ලිසු ලිතන පසරනය ගර්ශණ බල ඉස්සරහට ක්‍රියා කරයි ඔය වගේ. ස්න්නන්හඳල පැතර රුද්ධ පත්ත ගශණ ලය හරි මං මේ රූපය එක කියල දාන මේ රූපය දෙක කියල දානො දැන් මේ මෙෙමන දැන් යම් වස්තුවක් පෙරලෙන්නේ ඒල ඒ වස්තුූමත බල යුග්මයක් තියෙන් නිසා ජී යුක්මයක් තිබොත වස්තුූ කැරකන්න බලන්නේ පෙරලමයි කියන කැරවයි කියන එක පෙරලෙනව කියන්නේ කැරකෙනවයි කියන එක ඇ මගොල හිතන ද මෙහෙම තියෙනකොට තෝම කිසිම බල ුක් මොක්ත් හදන්න ෑමකද බල එකක් රතවස්තු සමතුිති වෙන්නේ එහෙම තියෙනවා. හැබැයි තුට්ටක් ඇලකරාට පස්සේ හොඩක් ඇලකරාට පස්සේ ආර්බලයයිඩ බලයයි වෙනස් ක්‍රියාරේකා දෙක තියෙන්නේ වෙනස් ක්‍රියාරේකා දෙක පලවෙනි රූපෙට සිනස් විබේතනය කරොත්ම කොවෙන්නේ සිනස් විබේතනයක කරත් උඩ ධාර්ථයන පහ W තින ආර්සාමානය ව. ්‍රති්‍රියාවයාගේ බරම තමයි ඔක චුට්ටක් ඇලකරාගේලා ආර් වෙනස් වන්න Rඩමයි මොකද වෙන සිරස් බලා වෙන ෑනි සිරස් බල R තු විතරයි තාමත් තාර්කයෙන විශාලත්වෙන් සමාන දිශා ප්‍රතිවිරුද්ධ බල දෙකක් ක්‍රියාරේග අසමාන වන පරිදි තියෙන්නේ මේ බල දෙකට පුළුවන් බල යුක්මයක් හදන්න මේ බලයුක්ම අපි දිශාාවමොකද බල උඩට තියනෝ ඩ් බලය මෙ හාට තියනවා ආර්ම මෙහාට මෙහට බලයුග්ම පැත්ත බලයුක්ම පැත්ත මෙහෙම නේද ඔය පැත්තරන මේකෙන් බලයුග්මයක් හදනවක් වහාටද මෙන්න මේ ඇලකරාට පස්සේ වස්තුව දක්ෂිණවර්තව බලයුග්මයක් හදනෝ දක්ෂිණවර්තව දකුණ දැලකරපු වස්තුවද ක්ෂන ර්ත්ව ලියුක්ම හතනයකෙන දකුණු පඇත්ත පෙරෙනවා කිය එක මේ වස්තුූ දකුණට පෙරලනවා දකුණ දැලකරාට පස දකුණුට පෙරලෙෙනවා එන අරග අස්ථයි සමතුලි ත්තාවයා ඔය සටහනය මාකර විදිහයට මේ අස්ථයි සමුතුලි තන්නම්ත් තෝකොට හෙමහි තන්නකෝ ඔය වස්තුේ බර කියන වස්තුේ බර කියන එක මෙතන තියෙන් නැතුව ඔය වස්තුේ බර තිබ්බේ ඕට පහලින්නම්මකෝ වෙන්නේ වස්තුේ බර මේහරීින් තිබන. කොට ආ ව යකතුවර ලයුක්ම හතන අනනි පැත්තද මේ පැත්තට හදන්න R මේ පැත්තට බලයුක්ම හදන්න ආ උඩට පාට කැරගෙන මෙහෙමනි වාවාවර්ථ යුක්මයක් හදන්නේ එතකොට දකුුණට ඇලකරාව වමට යුක්මයක් කදල වමට අයියෙන්නේ එතක කෙලින් වෙනවා මේ පිහිටුමටාවට පස්සේ බලයුක්ම නෑ පස්තුව සමතුලිත වෙනවා ඒ කියන්නේ මේ මෙහෙමති දි බර ඕලක්ෂණ වඩා පහලින් තිබ්බොත් ඇලකරට පස්සේ නැවතක්? වාම අවර්ථව ප්‍රමණය වන්න පුළුවන්. වමට ප්‍රමණය වෙලා හරි කෙලින් වෙන්න පුළුවන් එතකොට මේ පිහිටුමන පත්වෙනවා. මමේ කියන්න අහ දන්නේ වස්තු වේ බර ඕට ඕට උඩින් තිබ්බොත් පෙරලෙනු. ඕට පහලින් තිබ්බොත් යළි පෙර පිහිටුමන පත්වෙන. පොදුවේ මම ඕට උඩින්තිව්ුවෝත් අස්ථයි සමුතුලිත්තාවයක්කිලි කියන්න පුළුවන් ඕට පහලින්තිබොත් ිෙර පහිටුම් පත්වෙනවා ස්ථයි සමතුලිතාවක් කියන්න පුළුවන් ඕවලින්ම තිබ්බොත් බරම කෝවෙන්නේ. බර ඕ ඕලින්මතිව්වොත් අර වගේ. බර ඕෝවලින්ම තිව්වොත් ඇලකරත් බල දෙකේ ක්‍රියාරේකා සමානයිනෙ ඇලකරාට පස්සෙත් බල දෙකේ ක්‍රියාරයකා සමානයි. බලයුක්ම හදන්නේ ආ සමානයි සමතුලිතයි ඇලකොත් ඇල කරම එහෙම තිවුණ. ටිෙන උදසින සමතුළිත්තාවයක් කියලා. උදාසින සමතුලිත්තාවයක් කියලා. හොදර බලන්න දැන් වහමේතින් වෙනස් වනසුරුල් අපි දින්න බෑනේ මන් පොදුවේ අර ගානටාදාලව ් තිතනට මාස් කරනවා. හොඳට බලන්න. මේක පොටි විස්තරයක් කියන්න ඕන අපි. පලවෙනි රූපතයනෙ වස්තුව නිකම්ම සමතුලිත අවස්ථාව. මේක මේ චුට්ටක් ඇල කරාට පස්සේ ඇල කල්ලවිට. ඇළවිට පලවෙනි කොඩස දුක්තරේ හොඳට බලන්න ස්ථයි සමුතුලිත වෙන අවශතාව යහන්නේ. ස්ථයි සමුතුලිත වවෙන්නනම් ඇලකරට පස්සේ පෙරපිහිටුමට පත්වන්න ඕන ඇලකරාට පස්සේ පෙරපිහිටුමට පත්වෙන්න නම් වාවර්ත පැත්තනැයි ගූර්ණයක් හදන්න ඕන යුක්මයක් එහෙම වෙන්න නම් ජී ගුරුත්තකේන්දර තියෙන් ඕන ඕට මේ පැත්තෙන් පහලින් තියෙන් ඕන. හැබයි අපි ගානේ බා හෙව්වේ ඕට ඕගෙලාගේ ඉදන් කේතුව පැත්තර තියෙන දුර. ඕගේ ඉන් කේතුුවේ පැත්තර තින දුර අපි එක් බාවෂයෙන් හෙවේ නමුත් මේක ස්ථයි සමතුරිත්තා පවතින්න නම් ගුරුත්තකයන්ද තියෙන නොට පහලින් මේ පැත්තේ. එතකොටයි වාමවර්ථ ගූර්ණයක් හදන්නේ මෙ නොකිය කියන්නේ ස්ථයි වෙන්න නම් එක් බා රින වෙන්න ඕන කියලා දකුණ නේ මටයි තිෙන්න්න ඕනේ කන කිය දකුණ නොවේ තියෙන් ව මට තිෙන් වු සිට වම තිෙන්න්න වා අස්ථයි වෙන්න නම්ඔ රූපයම තමයි දෙවනි රූපය අවස්ථාවම තමයි. කෙලිම කේතුවේ පැත්තයෙන් තමයි වස්තුේ බරතිෙන් ඕන හමුණුත් මේ අස්ථයි සමතුලිත්තාාවයක්. ඒක ඇන්න මෙ එක් බා කියන එක ක දනාගයක් පන්න ඕන. උදාසීන සමතු ලිත්තාවයක් පෙන් නම් ඇලකරොත් ඇල කරාමයි හරිටම ගුරුත්්කේන්ද්‍රේ ඕොත් එක්තම තියන්න ඕන. ඒ කියන්නේ එක්ස් බා කියන එක බින්ඳුවක් පෙන්න්න ඕන ක්ෂසිට වස්ස ුෘදතග රදය දුරක් නැතිවෙන්න න එක ෙක්බ බිදවා ඕක පැහැදිලිව කියන්න ඕන දැවකට විශේෂ ගණන් ක්‍රමයා හරි ඔගෙන් නිතර ණත රහනෝ ගනා හරි ඉස්සල්ලම රූපය අදිින්න ඕන රූපය අදල වාක්‍යක හිපැයක් කියන්න ඕන පටන්ගමුකෝ රූප දෙක අදන්න රූප දෙකට පහලින් එක දෙක කිය අන්ක දෙක දාගන්න වේදය කළ ආර්තුත් ොයගන්නකු අ දෙවිනි සටහනේ පවා ආර්ගගේ ඩ තමයි ඒ අඩ ලිදින වස්තු ඇල කළ විට වස්තුව ඇලවිට වස්තු ඇල කළ විට මේ ලියනවාතු උත්තරට අයිති හරි මේ ගාඩ විත කරන්න ඕනෙටපාල මුුතුර ලුරදා ගන්න ඕුන් කියදී ියයනක ොහෙම ලයන්න දැන වස්තුූ ඇල කළවිට පස්තු ඇල කළ විට පස්තු ඇල කළ විට ින් ස මගින් සඩ මගින් බලයුක්මයක් සාදනු ලබයි R සහ මගින් බලයුක්මයක් සාධනු ලබයි වස්තු ඇල කළ විට R සහඩ මගින් බලයුක්මයක් සාදනු ලබයි වස්තු ඇල කළවිට ර සහ මගින් බලයුක්මයක් සාදනු ලබයි බයුත්මයක් සාදනු ලබයි ඒකනම ලියන්න කැපිට ජී ගුරුත්තකේන්ද්‍රය කැපිටල් ජී ගුරුත්වකේන්ද්‍රය ගුරුත්තකේන්ද්‍රය. Capital G ගුත්වකේද්‍රය කැපිටල් G ගුරුත්වකේන්ද්‍රය සටහන පරිදි සටහන පරිදි සටහනේ පරිදි වේනම් සටහනේ පරිදි වේනම් කැපිටල් ජී ගුරුත්වකේන්ද්‍රය සටහනය පරිදි වේනම් සටහනේ පරිදි වේනම් බලයුක්මය දක්ෂිනාවර්ත වී බලයුක්මය දක්ෂිනාාවර්ත වී බලයුක්මය දක්ෂිනාවර්ත වී බලයුක්මය දක්ෂිනාවර්ත වී, වස්තුව පෙරලේ වස්තුව පෙරලේ වස්තුව පෙරලේ වස්තුව පෙරලේ ඒගනම ලියන්න ඒ අස්ථායි සමතුලිතතාවයකි එය අස්ථායි සමතුලිතතාවයකි එය අස්ථායි සමතුලිතතාවයකි එය අස්ථායි සමතුලිතතාවයකි එය අස්ථායි සමතුලිතතාවයකි අස්ථයි සමතුලිත්තාවයකි පහළ පෙලි වෙනමලියන්න වෙනමලියන්න නමුත් ජී ගුරුත්තකේන්ද්‍රය නමුත් ජී ගුරුත්තකේන්ද්‍රය නමුත් ජී ගුරුත්තකේන්ද්‍රය කැපිඩල් ඕට පහලින් වේ නම් ඕට පහලින් වේනම් ඕට පහලින් වේනම්

වස්තු වස්තුව වස්තු යළි පෙරපිහිටුමට පත්වේ. යළි පෙරපිහිටුමට පත්වේ වස්තුව යළි පෙරපිහිටුමට පත්වේ වස්තුව යළි පෙරපිහිටුමට පත්වේ එය ස්ථායි සමතුලිතිතාවේකි එය ස්ථායි සමතුලිතතාවයකි එය ස්ථා සමතුලිතතාවයකි එය ස්ථා සමතුලිතතාවයකි එය ස්ථායි සමතුලිතාවයකි ඊිය ඊඟබේලිය ඊළඟබේලිය ජී ගුරෘුත්තකේන්ද්‍රය ටී ගුරුත්ව කේන්ද්‍රය කැපිටජී ගුරුත්ව කේන්ද්‍රය ඕ හිදීේනම් ඕහිදීනම් ඕහිදී වේනම් ඕහිදී වේනම් ඕහිදී වේනම් ඕනෑම පහිටුමකදී ඕනෑම පිහිටුමකදී ඕනෑම පිහිටුමකදී ඕනෑම පිහිටුමකදී ඕනෑම පිහිටුමකදී වස්තුව සමතුලිතවේ වස්තුව සමතුළිතවේ වස්තුව සමතුලිතවේ වස්තුව සමතුලිත වේ විතර ගපලියන පුරදදුවෙෙන් ඕන. දැන් පලවිනිකොටසිකන් ස්ථයි වෙන්න ෙවන ස්ථයිවෙෙන්නම් බරතියෙන්වන මේ පහළ නමුත් අපි සහනේ පෙන්නනි කවස්ථාවක් විතරයි හරි සටහන අවස්ථාව පෙනලර වාක්‍යතු හරම කියන්න ඕන. හරි මේ සටහනය පෙන්නල තින අවස්ථාව අස්ථායි පෙරලනෝ නමු තැේ පැලවිිටකොටය ස්ථයි ජීගෘත්්ත කන්ද තියන ොට පහලි මෙහෙම තිෙන්න්න න එක ඕට පහල පැත්ති තිෙන්න්න ඕන. එනම් එක් පාට ගත් උත්ර විින න්න ඕන. කොටේදීක් බක් කුඩයි බිඳුවක් විය යුතුය. ස්ථයි වෙනක් බාක් ුඩයි බිඳුවක් පවෙන්න ඕන. එක්බාඩා පුත්තරේ වර්ග රින තුනයි ඒවර්ග බෙදීම හතරවාරයක් දෙයි ඒ දන H කුඩාලකුණ බින්ඳුව. මේ හරහට ගුණ වුනා බිඳුවට කැපුණා එ වර්ග රිණ තුනයි ඒවර්ග කුඩාලකුණ බිඳුව. එ වර්ගය කුඩාලකුණ තුනයි ඒ වර්ග. පැත්ම වරට මූලගත්තවත් එු මූල තුනයි ඒ ඔන්න පලනිි කොටස දුත්තරේ පවිටසක්බා කුඩා ලකුණ බිදුු වයුතිය Xක්බා ආදේශ කරා අවසා උත්තරේ H කුයි මූල තුනයි සිම්පල්ලේ එකුයි මුල තුනයි සිම්පල්ලේ අංක දෙක අස්ථයි අස්ථායි වෙන් නම් මොකො වෙන්න ඕන Xබා දන වෙන්න ඕන සටහනේ වගේ දකුණට බූර්ණයක් කරල පෙරල වෙන්න ඕන දවන්න ඇලකරට පස්සේ එනම් එක් බාත් ධනයි දනයි එක්පා ධනයි මේ අස මන්තයි පැත්තමාරු කරන තින් දෙවැනි කොටස අංක දෙක එක්බා විශාල ලකුණ බිදුු වයුතුය යඩි ලියන්න. අංක දෙක එක්බා විශාල ලුණ බිඳු වියයුතුය පැත්තමාරු කරා ඔොගුණ වෙනම හදන්න ඕන මෙ උත්තේ දෙවිනි කොටසට කොට ව ුත්තර Hබක් බ ශාලගුණන බිඳදව විූති තුන්වෙනිටස අපි වාකයෙන්න්නම් කිව්වවා උදාසන සතුලිත්තාවක් ඇලකරොත් ඇල කරාමයි එහන් ගුරෘත්්ත කේන්ද්‍රී තියෙනන ඕගෙමයි හසි ගුෘත්්ක කේද්‍ර තියඳර බිඳදුවක්වෙන්න ඕන. තුන්වෙනි කොටසක් බා සමානය බින්දුවක් වෙන්න ඕන අ තු Xබා සමාන ලුණ බිදුු වයුතුය. අංක තුන X බා සමාන ලකුණ බිදුු වියයුතුය එතකොට මේම සමානයි. සමානයිතමායි H සමානයි මුූලතුනයියේ H සමානයි මුූල තුනයි සිපල්ලේ सिंपल ए समान है मूल त्रुने सिंपल ए ट्यूट एक ओगोलनगे अ uh... නොට ොමත වන මු ට කලින් ිඩ එක දාන්න හරි දාදමලකොට ගෙදරවැඩ නැහැ මේ තාමච්චර දෙන කොමත් අනි දවස පන්තිරනොට චුත්තක් අ විශේෂයෙන් කරගන්න ඕන මෙචරයි මේ ගණන් දෙකත් නැවත හදන්න අද මහදන්න ඒ හොඳට මැදි අ ඔප් ගිරීම් ටික් කරන්නේේ ඔපපු ගිරීම්ටක් අන්නේ අට කෝමහරි පනියම කරන්න පුරුදුුවෙන් එතර ලුණු තුනක් තීරු කෙලිම් ඒපේ ලකු තුනාරි ඔප් ග්‍රීම් ටික තුළ এ න ම නිදස්ස ක් කරගෙන හොඳ බල செල්ல்லாம். මත්த்தකෙන් ஒපපු කරන්න ්‍රரை කරන්න அனு කලන කර ஒපපු කිරීම. அට ඒ අටනුත් துනහතර පාහාය හතාට එක දෙක නැතුව துනේද හාය තමයි වැදගත්ම හාය. ඒடிික කරන්න ගනන්ද නැවත හදන්න. මුලනේ කරන්න ති ගන හැදිලතම ති බ ති ොට ති් එක තිී් එක ගනන්ම තමයි දන්න තියන්න. එ තිරි පති අදනමති නවත් න. හටරිිට ්‍රිවිෂණ එක අවශ්ටායෙන් රූල ්‍රෝම ෙකිලිට ්‍රයටට නිසති රිවිෂණ එක කරන්න යපි ්‍රමතාව පාඩම් පටන් ගන්නව ශ්‍රමතාවේ සහ සම්භාවිතාව. හරි නදරමතැනින් පන්දිීනවත්ව